පත් ඔබ හැම දෙනාටම. සැදෑවත්නයේ සසර සැප ලබන්නට හිතන ඕනෑම සත්වයෙක් පිනට නිග්‍රහණොකොට ඉඩ ලැබෙන සෑම මොහොතක දීම පින් දහම්හි නිරතවයුතු බවයි අපල උතුරා බුදුපාණන් වහන්සේ පෙන්වා වදාලේ. පින්වත්නයේ සසර සැප ලබන්නට ඔබට මඟ කියන යොගයේ කලන මිතුරාණන් වද බෞද්ධාරූප ආහිනිය ඔබවිත සමීප කරන මෙම විශේෂ ධර්මණු ශාසනාව බාහිර පටිකත කිරීම ලිසින් බෙලියත්ත ශ්‍රී ප්‍රඥාසාගර පිරුවෙන් මහා විහාරස්ථාන භූමිය සිට මෙලෙසින් ආරම්භ කරන්නටයි සෝදා නම්බන්නේ. පෙන්වත්න මෙම ධර්මනු ශාසනාපඇත්ති මුදෙසා. එමහත් ගෞරවයෙන් යුක්තව වැඩම කරවන්නටේ දනු පින්වත් ස්වාමින්ත්‍රයණන් වහන්සේ. අම්බලංගොඩ ගල්දුව ගොඩවාර්තන යෝගාශ්‍ර හදීපති ශ්‍රීකල් යානියේ යෝගාශ්‍රම සස්ථාවේ මහාලෙක කාධීකාරයේ ත්‍රපිට කාච්චාරය ත්‍රපිටක විශාරද්ද පෝජ්‍යපාද කහගොල්ලේ ස්ෝමවංශ පෙන්වත් ස්වාවින්ද්‍ර යණන් වහන්සේ. අපි හැම දෙෙන සාධනාධ පාත්මින් නමස්කාරපෝරකව පිළිගනිමුෝ. සාධෝ සාධෝර සාදෝහ. සදැවත්නයේ මෙමුතුම් ධර්මදේශනාවෙහි පෙන්බර දායිකත්වය ගැන කටයුතු කරනොලබන්නේ. හක්මන බෙලිහත්තපාර සුනීතනිවසෙහි පදිංචිව සිහ මෙට වසර තුනකට පෙර. අබහවා ප්‍රාප්ත වන්නට ඒදනු චන්ද්‍රපලිහ වඩන මෑණියන්ගේ සහ. එඩවෙන් රාම සිංහපියානන්ගේ දියනියවන ධම්මිකා රාමසිංහ දියනිය. එවාගේම පුතනුවන් වන සරත් රාමසිංහ පුතුනුවන් ලේලියවන පදමිණී මේබල් මහත්මය සහ කවීශ නිරංජන් රාමසිංහ ගිමනාත් කෝකිල රාමසිංහ යන මුුණපුුරන් දෙපල ප්‍රධාන එම පවුලෙහි පෙන්වතුන් පිරිස විසින්. එහම නම් අපි හැම දෙනා මෙතැන්සිට මෙවතුම් ධර්මදේශනාව දෙහෝරාවක් පොරාවට පින් සිදින් යුක්තව ශ්‍රවණය කරමු. සාධෝ සාධෝ සාෝ. වරුත් මෙසේ කියන්න ස්වාමීනිභා්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසන සහිත සකලක් ලේසයන් කෙරෙෙන් දොඩුහෙයිෙන් අරහන් නම් වනසේක ස්වාමීනි භාග්‍යවෙතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කළෙබැරින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක ස්වාමීනිභාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනේක ගුණයන්ගින් අනේකඥානයන්ගින් සමනාගතබැවිින් වි්ජාචරන සම්පන් නම් වන සේක ස්වාමීනි භාගගියවතුන් වහන්ස වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත්න් බැවින් සුගතෝ නම් වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබහන්සේ සකල ලෝකය දැනවදාලෙබැවින් ලෝකවිදෝ නම් වනසේක ස්වාමීනිභාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නපුරු පොත්ගලයන් දමනය කල්හෙබැවින් අන්නුත්තරෝ පොරිසදන්ම සාරතිීනම් වනසේක ස්වාමීනිභාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙවිමිනිසුන්ගේ සාාස්තෘබැවින් සත්තාදේවමනුසානං වනසේක ස්මීනි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍යය දර්ණය අන්්‍යන්ට අවබෝධෙකළ බැවින් බුද්ධෝනම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මහාභාග්‍යවන්තබැවින් බගවා නම් වනසේක මේ ආදී අනන්තගුණයෙන් සමන්නාගෙත වූ බුදුරජානන් වහන්සේත මමනමස්කාරකරමි දෙවනුවද තුොන්න වෙන්නොුවද මමනමස්කාරකරමින් නමස්කාරය වේවා සාධුසාදුව මතාචක්වා ලෙසු අත්‍රාගචන්තු දේවතා සත්දම්මං නිරාජස්ස සුනන්තු සංගමොකද දම්ම සවනකාඩු අයං බදන්ත දම්ම සවනකාඩු අයං බදන්ත දම්ම සවනකාඩු අයං බදන්ත නමෝතස්ස ভাගවෙත අර හතුෝ සම්මා සම්බුද්ධස්ස නමොතස්සෙ ভাගෙවෙත අර හතුෝ සම්මා සම්බුද්දස්ස නමොතස්ස ভাගවෙතෝ අර හතුෝ සම්මා සම්බුදුදස්ස මාප්පම්‍යත පුුණඥස්සනමන්තන් ආගමිස්සති උදබින්දු නිපාතේන උද කොම්භෝපිපූලති ඕරතිධීරෝපුඥස තෝකතෝකම්පි ආචිනංතිති ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේ ප්‍රමුොඛ මහා සංගරත්නයෙන් අවසර සැදෑවත් වාසනාවන්ත පින්වත්නේ. ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් කළ දේශනාවක් මේ ධරුණ දේශනය පිණිස මාතෘකා කළේ මේ විහාරස්ථානය බෙලියත්ත ශරී ප්‍රඥාසාගර පිරිවෙන් විහාරස්ථානයයි මේ විහාරස්ථානය ඇතුල්වීමී පටන් ඉතාම දෙකොම්කලු මනරම් විහාරස්ථානයක් පිරිසුදුකම බොහෝම ඉහෙලින් තිබෙනවා පුරාණ කතාවක් තියන මේ ගෙදර පන්සලවාගේ කියලා එදොර පන්සල කියනෙක හැමාතින්ම බහෝම පිරිසුදුවට තියෙන්ඩෝන තැනම් ඒක මේ කාටක් පැහැදිලේ පන්සලට පැමිණී දුරටුවේදලා මේ අවසානයේ දක්වාම ඒවගේ තමන්ගි නිවහනක් බොහෝම හොඳට පිරිසුදුවට කුස්සිය වැසිකිලිය පටන් හැම දෙයක්ම බොහෝම හොඳට පිරිසුදුවට තියාගණ්ඩුවන ඇඳුම පැළඳම පවා තැම්පත්කිරීම පිළිවෙලකට කර්ඩුවනු පන්සලවාගේ ආනයක වැදගත් පාඩමක්. මේ විහාරස්ථානය ප්‍රඥාසාගර පිරවෙන් විහාරස්ථානයේ වත්මන් විහාරාධීපතිෙන් වහන්සේ බොහෝම උනන්දුවෙන් ඕනෑකමෙන් ශාසන ගෞරවෙන් මේ සියලු කටයුතු සම්පූර්ණ කරතියන. කුඩා ස්වාමින් වහන්සේලා පැවිදිකරවගන අධ්‍යාපනය ලබාදමෙන් සාසනේට මහගු උදව්වක් උපකාරයක් සිදු කරනු ලැබෙනව. හැම දෙනාමත් ඒ කුඩා ස්වාවින්න වහන්සෙර රැකගැනීම උන්නහන්සෙල ටාසිරවාද කිරීම සොයාබැලීම දායක සභහවක් සතරපේරවේ දායකවරුණුත් සිද්ධ කටයුතුයි. ඔය බුදුරජාණන් වහන්සේ වැඩන්න කාලෙත් විසාකා මාතාව එනකොට පුංචි හාමුදුරෝරු ඉස්සරාට දෝගනයන උදේකාලේ වැළඳීමටු සුදු සුදේගේනවා හැන්දෑවට ගිලන් පසගේනවා අන්නේ මෞුගති කොයිකාගෙත්ති වුණොත් මේ පුංචි හාමුදුරෝරු ආරක්ෂා කරගන්න පුළුවන්කම තිබෙන සාසනට මහගු රැකවරනයක් අද මේ ධර්ම දේශනා පින්කම මේ වටිනා ධර්මසාාලාව තුළ පවත්වනු ලබන විශේෂදේශනයක් බෞද්ධයා නාලිකාවොස්සේ සමස්ත ලෝකටම විසුරුවා හරිනු ලබන ධර්මදේශනාවක් ලංකාවාශයේ ජනතාවත් සමස්ත ලෝකයේ බෞද්ධ ජනතාවත් බෞද්ධයා නාලිකාව දැන්වසර ධාතුනගටත් වැඩිකාලයක් පරිශ්ශීලනය කරනවා අපවත්වේ වදා ලති පූජනීය දරනාගම කුසලදම්ම සාාවන් වහන්සේ භික්‍ෂෝන් වහන්සේ නමක් හැටියට කළ සේවය අමිලයි. ඒනිසා අද අපට බණටිකක් අහන්ඩ පුළුවන් පැයි විසිහත්තරම බනතියන. ඇව නං පැය විසිහතරම බනහන්ඩ පුළුවන්. කලින් ඒවතිබුලෙනෑ ඒ උන්වහන්සේටත් විශේසිං ගෞරවය හිමිවෙනවා. එතකුට අද මේ ලෝකීටම විසුරුවා හරින කටිනානි සංසධරම දේශනාව සිදුකිරීමේලා පුරෝගාමී දාහිකත්තෙන් කටියයුතු කරන්නේ දම්මිකා රාමසිංහ ඒවගේ පොතනුවන් වන සරත්රාමසිංහ මහත්මා ලේලියේ වන පත්මිණී මේබල් මහත්මිය සහා කවීස නිරංජන් රාමසිංහ ගිම්නාත් කෝකිල රාමසිංහ මුණුපුරන් දෙපල මේගුල්ලන්ගේ ප්‍රධාන අරමුණ තමයි මේ වස්සාරාධනාව දෙදසු විශ් වසරේසි දුකරලා තුන්මාසයක් මහා සංගිහාගේ සුවදුක් සොයාබැලල කටිනචීවර පූජාව බොහොම ගෞරවෙන් හැමෝගේම සහ සම්බන්ධතාාව වෙතිකරගෙන සිෙද්ධ කරලා බලාපොරොත්තු වන්නේ බෙල අත්ත හක්මොන පාර සුනීත නිවසේ විශූ දැනට වසර තුොනකඩ පෙරභහාවක් ප්‍රාප්තන චන්ද්‍රා පලිහ වඩන මෑනිියන්ටත් එඩ්වෙන් රාමසිංහ පියානන් තත්පින් අනමෝදන් කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ හැටීට සටහන් තවලතියෙන්නේ. අපවත්වන මහා සංගරත්නයට පින්දීම මේයග ජීවත්වන හැමෝට මාසිරුවාද කිරීම දෙවියන් සයිත ලෝකයාටම පින්දීම අරමුණු කරගල තියෙනවා. පින්වත්ති මෞුට සැලකීම පියාට සැලකීම අනුදැන වදාලේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ කිසිම ශාස්තුරුවරයෙක් මවට සලකන්න පියාට සලකන්්ඩ කියලා කිව්වනෑ හේතුව පරලොවක් තිබෙනවයි කියලේ ගොල්ලු දන්නෙ නෑ. මරණෙන් පස්සේ නැවතුපොදන්නෙ නෑ කියල තමයි ඒ ඒ ආගමික නායකවොරු තමන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ප්‍රකාශ කළේ නිගන්ටනාත පොත්ත පකුදකච්ඡායන මක්කලී ගුහෝසාල පොත්ත වැනි ප්‍රධාන ශාස්තරුවරු හයදනෙක් ඉදලතියනවා එයින් නිගන්ටනාත පොත්ත්‍ර ශාස්තරෝරයාට තමයි බහෝම ගෞරවය පුද කලේ ඒගොලු නූල් පොටක දෙයක්වත් දවටගන්න නෑ පිගාන කෝප්පයක් දෙයක්ත් පරිහරණය කරන්න නෑ ඇඳක් කොට්ටයක් මෙෙට්ටයක් පරි්ශීලනය කරන්න නෑ ඒ නිසා ලෝක ජනතාව මේගොල්ලෝ රහතන් වහන්සේලා ඇටියට වැදුම් පිදුුම් කළා ඒගොන්නත් මමරහත් කියල තමයි ප්‍රකාශ කරන්න ලෝක ජනතාව මේවා පිළිබඳව දන්නෙ නෑ ඉතිං ඔහොම වකවානුවක තමයි විසිහ සංකෙහිය කල්ප ලක්ෂයක් පාරමීපුොරල මවටපියාට හොඳට සලකල පාරමිතා තිහක් සම්පූර්ණ කරග නැවෙදෙන් බුද්ධගයා ජයශ්‍රී මහා බෝධින් වහන්සේට පිටදේ සවාසන සකලක් ලේසියන් සෝදාහැර සම්මා සම්බුද්ධත්වයට පත්වනේ අපි මහාබෝසතානන් වහන්සේ උන්වහන්සේ දෙන හතලිස් නමයක් බෝධින් වහන්සේට ගෞරවේ පුද කළේ කළගුණ සැලකීම පෙන්නවා උදව් උපකාර වෙච්ච මේ බෝධින් වහන්සේට ගෞරවේ දක්වන්න කියලා ඉස්සෙල් ආම කළගුණ සැලකීම දැක්කුවේ බුදුරජාණන් වහන්සේ දෙන හතලිස් නමයක් අනතුරුව තමයි තමන් වහන්සේ ජයස්රී මහා බෝධින් වහන්සේ අභියසදීම ලෝකයේ දෙස බැලුවා ධරම දේශනාව පැවැත්වීම පිළිබඳව එවකට ජනසමාජී හිටිය ආලාර කාලාරාම උද්ධකරාම පොත්තර දෙදෙනට ධර්ම දේශනාව පැවැත්වීමට තීරණය කලා ඒ ගොල්ලු දැනවූගත් අය දිහානවිකඥා තිබනාය එනිසා මේ අය වචනයක් ඇහීමෙන් නිවනට පත් වෙයි කියල හිතුව නුවනිින් බැලුවෙනෑ. දිවිපුත්ත්‍රයක් ඇවිදින් කියනවා බුදුරජාණන් වහන්සේ ආලාර කාලාරාමයන් දිනහතකට ිස්සැල්ලා අපවත් වනා. උද්ධකරාම පොත්ත්‍ර තාපසතුමා, ඊ මධ්‍යමරාත්‍රී අපවත් වුණා. බලන්ඩ බනපදයක් අහන්ඩ පින නැති හැටි. බුදුනුවනටත් පෙනිලා දිහානභිකඥාතිබිල බනපද බුදු බනපදයක් අහන්ඩ පින නෑ හේතුව නිකමටවත් නිවන් සම්පත් ලැබේවා කෙ ේගොල්ලු හිතල නෑ. අපි සෑම පින්කමකදීම සෑම දවසකම නිවන් සැප ලබේවා යන පැතුමෙන් තමයි දාන ශීලභාවනා පින්කම්කරන්න බුද්ධ පෝජා ුවන්ධනාම් ආනපංකම් කරන්නේ. ඒනිසාපට යම්දවසපෙද අමහමහන් නිවන් සම්පත් අවබෝධවීම අනිවාර්ය විසයක් වෙනවා. ඊළඟටොන් වහන්සේ එහෙමනම් පංචවර්ගීය තාපොසවරු මට උදව් කලා, ඒ අයට ප්‍රථම ධර්ම දේශනාව කරන්නට ඕන කියලා ඔන්න වහන්සේ බරනැශ්නුවර ඉෂිපතනය බලා පිටත් වනා. එහෙම වැඩම කළහම මගදී උපක ආජීවක තමත් මොනගැහොන අනාගතයේ පෙවිදිවීමට එන බව දැනගත්තා එතනින් ඔන්වහන්සේ බර නැසට පිටක්තුනේ. එතකොට ඒ පංච වරගීය පසවරු මෙහෙම කියනවා අන්න සිද්ධාර්ත ගෞතමයන් වහන්සේ බුදු බවට පත්වෙන්න බැරුව අපි හොයාගනෙනවා අපි පෙරගමං නොකොරුමු පවන් සැලීමක් නොකරුමු පාසේදීමක් නොකරමු ආසනයක් පමණක් දෙමෝ රාජ වන්සකේක් නිසා කියල මෙහෙම සාකච්ඡාක බුදුරජාණන් වහන්සේ සමීපවෙන්ඩ සමීපවෙන් අදහස වෙනස්වුන එක්කෙනෙක් අසුන් පැනෙව්වා තව කෙනෙක් පාදෝනා පැන්ගෙනාව තව කෙනෙ පාපිස දමන්න සූදානං වුණ තව කෙනනෙක් පෙරමගටගියා අනිත් කෙන පවන් සැලීමට සූදාන කවුරත්කි වෙන ඔවුනොෝවිිසින්ම ඒ වතාාවට්ටිකද පෙළගෙසුන හන්සේ වැඩම කරල බුද්ධාස්සනය වැඩහිටියාමුවත් බුද්ධහ කියල පිළිගත්තනයි ආවුසෝ කියල කතා කරේ අවුසෝ කියන්නේ ඇවැත්න බුදුරජාණන් වහන්සේ වධාරනවා මහනිනි තථහගතයන් වහන්සේට ආවුසෝ කියල කතා කරන්ඩිපා ඒත් පිළිගත්තනෑ ඔබලා සමීපෝමං අවුරුදු හයකට ආසන්න කාලයක් හිටියනේද මමබලාට දැනදැන බොරුවක් වංචාවක් කපොටි කමක් කරල තියෙනවාද. නෑකිව්වා. එහෙනම් දෙසවරණ යොමු කරත්වා තතාගතයන් වහන්සගේ ධරමයට සිත යොමු කරත්වා කියලා. දේමී බික්කවේ අන්තා පම්බජිතේන න සේවිතම්බා කියල පළවිනි ධර්ම දේශනාව දසදාහක්ලෝක දහාතුූන් ටැසන පරිදේ සුවඳ කරඩුවක් විියවෘත්ත කලාකු මෙන්. දේශනාව පටන්ගත්තා. එදා පළවිනි වස්සාන කාලයක්ත් ොතන ගත කලාා. ඒ වස්සාන කාලයේ තුළ හැට දෙනෙක් මහනවන. සංසාරයේ හොදට පිංකරගනාපු හැට දෙනෙක්. මේගොල්ලෝ පළවිනි දරමදෝත කණ්ඩායම හැටියට පිටත් කලා. ගම එක පාරක යන්න පුළුවන් එක්කෙනාටයි. ගමක් ගමක් පාසා ගිහිල්ල මේ ලෝතුරු ධරමය ලෝකයා අතරදෙන් ඕෝන ගිනි දෙවියන් පුදන්න ගස්ගල් පර්ුවත සරණයන් නිගන්තාාගමට වඳන්න පුදන්න මේ තුොනොරුවන් සරණයම් ගැන කවුරුද් දන්නන මේ අදහස් තුොනරුවන් ගැන කියන්දෝන. මේ ධරමය ප්‍රකාශ කරන්නඩෝන කියල මේ ගොල්ලු පිටත් කලාා. ඊළඟට එතනින් උන්වහන්සේ උරුවේල දනහුව බලා පිටත්වන. වස්කාලෙන් පස්සේ මි ඉල්පෝයමේ ගත කරන්නේ එතනින් පිටත්ව වනා උරුවේල දනම් වෙන්නවා වාසනාවන්තයෝදා දාහක් කෙන්ව වාසනාවන්තයූ රාත්්්‍රීම ඩේගොල්ලුත් මමරහත් කියල කියන්න. මමරහත් කියෙලේ දාහම කියන්න ඒ අනාතර මඟදී තව වාසනාවන්ත දරෝ රාජකුමාරෝ තිහක් මොනගැුුණ. උන්වහන්සේ ගහක්මුල වැඩඉන්න කොට රාජකොමාඩුරු තිස්දනා ඇවිදිින් අහනවා ස්වාමීනී මෙතනින් කාන්තාවක්ගෙහිම ගියාද ඒ මොකද කාරණය මේගොල්ලෝ තොටුපොලොක නාණ්ඩ බැස්සා සියලුම රන්නනාාභරන ඔක්කෝම එක මල්ලකදාලා මේ මල්ල අරගන පැනලගියයාා කාන්තාව. විසාාල වස්තුන් රාජ කුමාරවරුන්ගේ ආබර නොක්කොම අන්න ඒ කාන්තාව මෙතනින් ගියාද කියල තම යහුවේ. අන්නෙ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාාරනවා කාන්තාවගනෙ සෙවීම උතුම්ද තමාගන සෙවීම උතුම්ද කියල මෙිහිරිස්සුවරේ. කුමාරව රොකින ස්වාමිණි තමාගන සෙවීම උතු මෙහිනවාදිවෙෙන්දේකිවූ. පන්නුතුනිි බලන්න වචන දෙකතුනයි දේශනා කළේ, සෝයාන් සකදාගාමි අනාගාමි යන මාර්ගබල තුනෙන් එකක්මී තිශ්දනා ලබාගත්තා ඒහි භික්‍ෂු භාවයෙන් මහන උපසම්පදාාවදීල බනභභාවනා කටයුතු ධර්මවිනේ කියල දේලා දෙවෙනි ධරමදූත කණඩායම හැටියට පිටත් කලාා. මේගොල්ලු පින්න්නොතුනේ ගමිංගමට ගමින්ගමට ඔහොම වැඩම කරලා, පාවෙයක කියන ගමේ තමයි වාසය කළේ. පාවෙයක භික්‍ෂෝන් කියලකයන්න. බද්ධ වර්ගීය ස්වාමින් වහන්සල තිශ්නම. අවුරුදු විශ්සක් මෙහෙම වැඩයිදලා මේ ස්වාමින් වහන්සල කතිකාවතක් කලා අපි බුදුරජාණන් වහන්සේ දැකගන්න අපිටවුරුදු විශ්සකින් බැරවුණ. අපි දැන් පිටත්තල යමු කියලා, ස් දෙනා වහන්සේම පාවේයක ගමින් පිටත් වනා. පිටත්තු වෙලා එන අතර මග සාකේත නෝරට එෙනකොට ඇසලපෝය. එන්න බෑ සාකේත නෝර වස්සමාදංගුණ. වස් පවාරණයේ වෙච්ච ගමන් පවාරණය වෙලා බණභාවනාව ලේදලා පවාරණයේ කරපු ගමන්ම පිටත් වන. පිටත්තුනේ බුද්ධ වන්දනාවට මොක දෞුරුදු විස්සක් වෙනවා, බුදුරජාණන් වහන්සේ දෙකගන්න වැදගන්න බැර වුණ මේීගොල්ලෝ සාකීත නගරින් පිටත්වී සාාවක්ති නගරිටාව එන ගොටමි අදකාලි වගේ ධාරානිිපාත වැස්ස පාරවල් අදවගේ හොඳනෑ මඩ වගුරු සිවුරු මඩතැවරිල්ල වැසඩ තෙමිල් අද වගේ කුඩ ඒවමොකුත්නෑ අමාරුවෙන් මේ ගමන සැවැත්නොවර ජේතවනාරාමිටාව ඇවිල්ලා ඔන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩහින්න තැනට වැඩිය වන්දනා මාන කලා ස්වාමීණි ඔබ වහන්සේ අවුරුදු විශ්සකින් මේ දැකගත් ඔබ වහන්සේ අවුරදු විශ්සකින් මේ දැගත්ත කෙල බොහෝම ගෞරවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කලා ඊළඟට තොරුතුරු විමසවා. මේ අවුරදු විශ්සක තොරතුරු කතා කරලා මේ එන ගමන බොහෝම කරදර කම්කටළු ගමනක් කියල කිෙව්වා. වරුසාාවට තෙමුණ මඩ වලව ගොහොරු නිසාමේ සිවුරු අපවිත්තර වුණ බොහම අසීරු ගමනක් ආභෙ කියල කිව්වා. ඊළඟට පන්නතුනි දැන් මේ භික්‍ෂෝන් වහන්සල තිස්් නමට විශේෂ දේශනාවක් කරනවා බද්ධවරගීය ස්වාමීන් වහන්සේල කියන්නෙත් පාවේයක භික්‍ෂෝන් තිශ්නම කියන්නෙත් සාකේතනෝර වැසි භික්‍ෂෝන් තිශ්නම කියන්නෙත් එකම කණ්ඩායම. මෙන්නමී තිශ්නමට පුදුම දේශනාවක් කළා. අනම තංග සංයොත්තයේ පාවීයක කියල දේශනාව. මහනින ඔබත් මමක් සංසාරය විඳපුදුකශීමාවක් නෑ අතේද සංසාරී භවයක් පාස පුදුම දුකක් වෙදෙ. සතරා පායේ ශීමමාවක් නැතුව දුක්වෙද. ඕරං වෙලා එළුවන් වෙලා කොකුලං වෙලා රාජපරාදකරුවන් වෙලා හරකොන් වෙලා බෙලිකපුුම් ලැබෝ වාරප්‍රමාණයි. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඔබත් මමත් මේ සංසාරී බිඳපු දුකප්‍රමාණයි. ඔය එන අතර මග, බෙලි කැපුම් ලැබෝ වාර අප ප්‍රමාණයි කියල මේ සංවී ගාත්මක දේශනාව කළා ඒ බෙලිකැපුම්වල ලේකුතු කලානං මහා සාගරයට වැඩී කියනකුට බයිවන එතකොට ඔබාප හැමෝමත් අතීද සංසාරයේ කොච්චද බෙලිකැපුුම් ලබන්න ඇති ඌරං වෙලා උපදින්න පුළුවන් කොකුලං වෙලා හරකුන් වෙලා බැටලුවන් වෙලා එලුවන් වෙලා උපදින්න තිබ පුලුවන්. වකවානුවේ අපි මසට ගත්තේ බෙලිකැපුුම් කැපුුව මසට ගත්තා. ඒ අපි එක්කෙනෝගේ නිකුත්වේගේ ලේකතු කලා නං මහා සාගරයට වැඩී කියල අනවරාර්ග සංසාරයේ පිළිබඳව කළ දේශනාවෙන් පුදුම සංවේගයට පත් වනා. මේ සංවේගේ උපදවග අනිත්‍ය දුක්ක අනාත්තව වටහා ගත්තා තිශ් නමම දේශනය අවසං වෙනකොට සිව් පිලිසිිමියාන් ඥානලාබීව මහාර්හත්්භාාවයෙන් අමහමහා නිවනට පත්වනා අවුරුදු විශ්සකින් දැඟරහත් වනා. රහත්තලා උන්වහන්සට නැවත බුදුන් වැදලා එතනින්ම පාවීයක ගමටයි වැඩි අහසිම්ම ගිය. ආනන්ද ස්වාමින් වහස බලංගිටියමේ ස්වාමින් වහසල තිශ්නමක් වැඩිය අඳුරන්නත් නෑමේ ගිලන්පසටිකුත් හැදව තාම වැඩියනක්. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙහින් කියනවා ස්වාමිනිමි තිශ්නමක් දැන් වැඩියා ගිලන්පසටිගත් මං මේ ලෑස්්ටිකරග නිනි තාම වැඩිය නෑන. ආනන්දේ සැබහැව ඒ තිශ්නම මගේ දෙවැනි ධර්මදූත කණ්ඩායම. අවුරුදු විශ්සකින් මේ ආවි. ඒ තිශ්නම ප්‍රථම ධර්මදේශනාවෙන් එකන්නේ මංගල දේශනා පවත්තල ඒගොල්ලන්ටකරු ප්‍රථම දේශනාවෙන් සෝවාන් සකදාගාමි අනාගාමි වනා. මේ අදකරපු දේශනාවෙන් ආනන්දය මේගොල්ලෝ මහරහත් භාවෙන් සූපිලිසිමියයාා ඥානලාබීව රහත් බවට පත්වේ අහසිම්ම වැඩියයිකූ. අනේසාදු සාදුස්වාමීන කිව්වා. ආනන්දේ අර පිහිෙන්වනේද ආකාසේ, පියාසර කරගනෙන පක්ෂියෙන් කිරිකොක් කොටයක් ආසේ ප්‍යාසර කරගන යන පේලියට අන්න ඒමගේ ආනන්දය මගේමී ශ්‍රාවකභික්‍ෂූන් වහන්සේලාත් අහසිම්ම වැඩියයි වන්නේ සාධසාධස්වාමීනේ කියල ප්‍රීතිය ප්‍රකාශ කළ ආනන්දේ ඔබදැන් හැන්දෑ වෙනකොට සියලු භික්‍ෂූන් කැඳවන්ඩෝනයකවූ හැන්දෑවේ හය වෙනකොට කැෙව්වා අන්න ඒවෙලාවේ පින්වත්නේ බුදුරජාණන් වහන්සේ අන්නර බද්ධවරගී පාවෙක සාකේතනෝර යන භික්‍ෂූ තිශ්ණ මරමුණු කරගන කටින චීවරයක් අනුදැනවදාරන්ඩයි හදන්. අවුරුදු විස්සකින් පස්සේ. බුද්ධත්තයෙන් අවුරුදු විශස්සගිහාමයි කටින චීවරය අනුදැන වදාලෙ. ආනන්දය, භික්‍ෂෝන් කැඳවන්න කියල පනිවිඩේ දුන්නාම හැන්දෑව කැදෙවෝ. උන්වහන්සේ ඒ වෙනකොට පින්වත්ති දීර්ග දේශනාවන් පැවැත්තුවා චීවරයේ පිළිබඳව චීවරක් කන්දකේ නමින් දීර්ග දේශනාව චීවරක් කන්දකයේ කියල මේ සීවර මහන්නි කෝහමද නූල්ගහන්න කොහොමද කපන්නේ කෝහමද මහන්නේ කොහොමදු කෝම පැහැදිරි කලාා කුඹොරක ලීදි පෙළක්වාගේ ආන්නේ සියලු තතු පැහැදිරි කරපු දේශනාව චීවරක් කන්දක දේශනාාව පින්න්නොත බොහොම දීර්ගයි දේශනාව. ඊළඟට පින්නොතන මේ කටිනිසිවර පිළිබඩව කළ දේශනාවට කියනවා කටිනක් කන්දක දේශනාව. කටිනක් කන්දක දේශනාව දීර්ග දේශනාව. මේක කොහොමද හොයන්නේ මහන්නේ කොහොමද ගේන්න කොහොමද පූජ කරන්නේ කොහොමද ඒ සියනුම තතු පින්වත්නේ අයන්න ආයන්නවාගේ දිගටම පැහැදිලි කරපු දේශනාව ඊළඟට භික්ෂෝණ වහන්සේලා වස්වසන්ඩෝන වස්වසන්නේ කොහොම දෙ කියන දීර්ඝ දේශනාවක් කළා වස් සූපනායුකක් කන්දක දේශනාව වස්ස වැසේම පිළිබඳව කරපු දේශනාව වස් සූපනායුකක් කන්දක දේශනාව දීර්ග දේශනාව ඟට වස් වසල පවාරණය ක රන්්ඩ ඕන. තුම් මාසකෙන් පස්ස වස් පවාරණයේ පිළිබඳ පමාරණක් කන්දක දේශනාවක් කළ පවාරනක් කන්දක දේශනාව. දීර්ග දේශනාව. ඊළඟට මේක නිකම්බෑ විනිීකරමෝරු විනී නීති ඕන. ඒකට කියනව කම්මක් කන්දක දේශනාව කම්මක් කන්දක දේශනාව. ඔන්නො ඒ දේශනාටික පවත්වල තමයි, මෙන්න මේ කටින චීවරය අනුදනවදාලි. බුද්ධත්හෙන් අවුරුදු විශ්සග්‍යහාම පාවේ‍යක භික්‍ෂොන් වහන්සෙල් අරමුණු කරගෙන තමයි භික්‍ෂෝන් වහන්සේලාට පහසු විහරන පහක් ඇති කර දෙමෙන් මේ කටිනෙ චීවරය අනුදන වදාලි. එදවස පටන් අදදක්වාම අවුරුදු දෙදහස් හයිසිය ගණනාවක් පුරාවටම? රාජරාජ මහාමාත්‍යාදීන් පවා. ගමේරටේ ජනතාව පවා බලවත් උද්‍යෝගයෙන් තමයි පින්වත්නේ මේ කටින චීවර පූජාව පවත්වන්නේ. තායිල් අන්තේ රජතුමා මේ චීවරේ නෞකාවකටන් නංවාගන ගඟ උස්සේ වඩමාගන ගිහිල්ලා රාජමහා විහාරස්ථානය අසලින් ගොඩබැහැල පාන්දරම චීවරය පෙරහැරකින් ගෞරවයෙන් වඩමාගන ගිහිල්ල තමයි ං කටින චීවරං බික්කු සංගස්්‍යදේම කියල පූජ කලතිෙන්. ලංකාවිද ගමේ සෑම විහාරස්ථාන වලදීම මේ කටිනචීවර පූජාව වෙනදානං බලවක් උස්සාහයකින් ඕනයකමකින් සිද්ධ කලා මෙවරනන් ටිකක් එහිමේ කන්සිද්ධ වන කෙසේ නමුොත් ඉමං කටින චීවරං බික්කු සංගස්ස දේම කියලා ඕ නෑම කෙනෙක් කොළොත් ඒ චීවර පූජාව කටිනනාාවෙන් පූජ වෙනවා දවසර ධන මාන චීවරයක් ඉදිගටුවක් පෙරහනක් වැනි දෙයක් හෝ පූජ කලා නම් ඒ හැම දෙෙන ආටම පින්වත්න්නේ කටින චීවර මහා පූජාවේ ආනිසංසලබෙනෝ. ඒතරං ප්‍රබලයි. අන්න ඒවාගන හිතල කල්පනා කරල මේ හැමෝම මෙවැනි මහා පූජාවක් කරගන්න ලැබීම පිළිබඳව සතුටු වඩුවන. ධම්මිකා මහත් මේ ප්‍රමුොකමේ හැමෝම මේ වනසේදයේ කටින චීවරයක් මේ, මහා සංවිහාට පූජ කළේ නිෙකංචීවරයක් පෝජ කලාා නෙමේ ඔවස් ආරාධනා කරලා තෙමසක් කැපූ පස්ථාන කරලා පුොළුවන් හැටියට. ඊ ළඟට මේ සූදානම් කරගත්තම මේ චීවරය හැම දෙ නාගෙම සහභාගෙත්වේ යුක්ටව මහා සංවිහා වහන්සේට කටිනනාාවෙන් පූජ කලාා. එවගේම මේ විහා රස්ථානයේ ප්‍රධාන දායකත්වයක් උසුලමින් කටයුතු කරන්නේ ඒකත්තිතා සුවිශීෂී වැදගත්කාරණයක් ඇතුල් වෙන දොරටෝළඟ දර්සනීය බුද්ධ ප්‍රතිමාවක් බුද්ධ මන්දරයක් සහිතව සකස් කරල තියෙනවා දෙනෝ දාහක් ජනතාවට වඳන්න පුදන්න පුළුවන්. ඒ බුද්ධ ප්‍රතිමාව දෙකීමමින් හෙමෝටම ප්‍රසාදයක් ඇති වෙනවා. තමන්ගේ ධනයේ කාලේශමය වැයකරන මෝට පියාඩ පින් පිණිස තමයි ඒ වටිනා බුද්ධ මන්දරයේ පූජා කළේ බුද්ධමන්දරයක් පෝජාකර ගැනීම පින්වත්න අනන්තකාලයක් ශැපවිපාක ලබාදන පින්කමක්. ජෝතිය නමින් මහරහතන් වහන්සේ නමක් මේ ශාසනය වැඩහිතිය අන්නේ රහතන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට වැඩඉන්නත් විහාරයක් හදල පෝජ කළා ඒ පූජාවී ආනි සන්සේ පින්නතුනේ මහා කල්ප අනුවකක් න් වහන්සේට සැපවිපාකුදුන්න. නරකාදී සතර පාදුකෙන් අතබිදුන. අන්ද එෙක් බිහිදෙ ගොළවෙෙක්කුුණේනෑ. පොන්්්‍යවන්ත මහානුභාාව සම්පන්න ජීවිත පෙලක් ලබාගන මේ භයානක සංසාරදුකෙන් නිදහස් වී. ජෝතිය නමින් පහලවී ජෝතිය නමින් පැවිදිවී මහරහත්්භාවෙන් අමහමහනිවනට පත්වනා. අවසාන කාලි අවසාන ජීවිතේ, රන්රුවන් සයිත මහා මාලිගාවක් එතමාද පහළවනේ විහාර පූජාව අනුහස බලන්න කොච්චර ප්‍රබලද. ලෝකී යමක් පූජා කළ යුතුනම් ඒ පූජාව ලබන් සුදුසු එකම උතුමා ලෝතුරාබුදුරජාණන් වහන්සේ පමණයි. ඒ මොකද වීතරාග වීතදෝස වීතමෝහයන උදාර ගුණයංගින් සමන්වි තොතුමන් වහන්සේ නවා. ඔන්වහන්සේගේ ගුණ, ඥාන සාගරයේ සීමාවක් නෑ. එවැනි අතිවිශාල ගුණඥාන සාගරයක් ඇති උතුමන් වහන්සේට වැඩෙන්නයි මේ විිහාර මන්දරය බුද්ධ ප්‍රතිමාව සහිතවහදල පූජ කළේ මොනතරං පිනක්ද. හැමෝ මේේ දැකළ වඳන්න පුදන්ඩෝන, අනේ සාදු කියියා හිත පහදව ගණ්ඩෝන පිල්ලබාගන්න ඕන. එවගේම ධාතුොන් වහන්සේ තැන්පත්කිරීම සඳහා, රත්තරං නිළුම් මලක් හදල ඒ මත තමයි ධාතුොන් වහන්සේ අද වැඩේන්න බොහෝම වැදගත්. ලෝකයේ පළවෙනි ඉහළම වස්තූන් තියනව රන්රුවන් මැනික්. මේවා පින්නතුන වටිනා වස්තූන්. ඒමත් පූජ කරල්ලතියනෙ බුදුරජාණන් වහන්සේට. බුරුම රටතියනෝ රත්තරන් තොන් දහනමයක බුද්ධ ප්‍රතිමාවක්. රත්තරං තොන් දහනමයක් පොඩි ප්‍රමාණයන්. ඒ මහා වස්තුූන් පෝජ කළේ. කාටවත් නෙමෙයි දෙවියන්ට බ්‍රහ්මේන්ට නෙමෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට. තායිලන්තමී මෑතක බුද්ධ ප්‍රතිමාවක් වැඩමයෝවා මැනිග්ගලේ බර ටොන් දොළහයි විසාාල් මැනිග්ගල ඒකත් පෝජ කලේ කාටද සම්මා සම්බුදුරජාණන් වහන්සේට. බලන්ඩෙතෝ ඩගනා අගනාවස්තෝන් ලෝක්‍යම පෝජා කරල තියෙන්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඉති මේ ජටිල නැමින් මහරහතන් වහන්සේ නමක් හිටිය උන්නන් වහන්සේ පියවුමතරා බුදුරජාණන් වහන්සේගේ ධාතුොන් වහන්සේ තැන් පත් කරන්න ලොකු නිෙළුම් මලක් හැදෝ රත්තරනේ. ආන්නේ පින්බලය භවයක් පාස සුගතේ හිෙටිය අවසාන මේ ජීවිතේ එතුමගේ නිවහනේ රත්තරං පරුවතයක් පහළුවනා රජ්ජුරෝන්ටවත් කාටවත් අයිති නෑ ඔරහතුොරෙක් ගත්තත් ගල් කෑලිගන්නේ. මෙතුමාට අයිත වස්තුවක් බලන්න මේ පින පොයිතරං ප්‍රබලද. හැබැයි හිතේ සතුටෙන්ම කරන්ඩෝන. හිතේ පැහැදීමින්ම කරන්ඩෝන. මේ පූජාව සරුවක්ඥ ධාතුොන් වහන්සේ වෙනවෙන් කළ නිසා පිනේ නං අඩුවක් නෑ. ඒ තරං ප්‍රබල ආනුභාාව සම්පන්න පිනක් තමයි මේ සිදුකරගත්තේ වෙන දෙයක් නෙවෙයි සරුවක්ඥ ධාතුන් වහන්සේ තැන්පත්කිරීම සඳහා. මේවා සංසාධෙවත් ගෙවා නිම කළ නොහැක පින්කම්. ඒවා පින් පොත්තුොල සටහං කරලා තබල නිතර නිතර කියව්ඩෝන මාන්‍යයක් පිණිස නොව තමතමාගේ හිතේ දියුණුව පිණිසමයි හිත සංවර කර ගැනීම පිණිසයි තන්හා තරහා වෛරකෝධමදමාන දුරුකර ගැනීම සඳහායි. අන්න ඒවා ගැන හිතල බොහෝම සතුරට පත්වෙන්න ටඕන. ගෙතවොට මේ චීවර පූජාව පවත්වන්නට එදනෙත් පවලේ හැම දෙනාමත් ඇයි වගේම දායක සභහාාව සාමී සතර පේරුවේ දායකවොරු සහිතවම. එතවට ප්‍රධාන දායකත්වේ දම්යකාම හත්මී ප්‍රමුඛ මේ හැමදනා භාරගන මූලිකත්වේ ලබාගන මේ හැමදනාම සහභාගෙ වුණා. මාක්කමං්ඥීත පං්ඥස්ස නමන්තං ආගමිස්සතිී, උදබින්දු නිපාතේන උදකොම්බහෝපි පූරතී, පූරතී දිහිරෝ, පොඤ්ඥස්ස තෝකතෝකම්පි ආචිනං කියන දේශනාව කළේ තනියම පින්කමක් කරන්ඩිපා කියලා. ඒ නිසා තමයි මේ කටිනෙ චීවරය මේ මංවාවත්තුළ වඩමෝගන ගිහිල්ල හැමෝටම අතගස්වන්නේ. එතකොට අතගහන හැමෝටමක් පිනක්. එදා පූජ කරන දවසේ යමක් පූජ කලානං ඒ අයටත් කටින චීවර පූජාවේ අනුහසහම්භවනෝ. යම්තැනග කටිනයක් දෙනවනම් හොඳට මතග තියාගන්න හිතේ සතුටංගේ චීවරයට අතගහල යමක්ක පූජාවට තැන් පත් කරන්න. සංසාරවත් කරගන්න බැරි පූජාවක්. ලොවතුරා බුදුකෙනෝගේ ශාසනී පවතිින්ඩෝන උපසම්පදා භික්ෂූන් වහන්සේ වැඩඉන්නටෝන එවගේ වස්සානකාලේ වස්සමාදං වෙඩෝන් වස්සාන නීතිීරැක ගන්ඩෝන් පවාරණය වනී කරමය කරගණ්ඩෝන ඊළඟට තමයි කටිනෙ චීවරයක් සූදා නම් කරගත් දායකවරු ඒ මහා සංගිහාගේ ගුණ සිහිපත් කරමින් පූජ කරන්න. අන්න ඒ වගේ බලවක් පින්කමක් තමයි මේ ප්‍රඥාසාගර පිරිවෙන් විහාරස්ථානයේදී අද මේ පින්නතුල්ලා සිදුකරගෙන මේ පුුණ්්‍යයාානු මෝදනාවකට සවන් යොමුකරනු ලබන්නේ කටිනය කියන්න පිනුමත්ති හොළොවන්න බෑ. කම්පා කරන්න බෑ කියන තේරුම මහාමේරු පරුවතය වගේ මේ දැන්තීන පරෝතයක් වනත් මේ සුළඟෙන් කම්පා කරන්න බෑ. මොනවිදිහටවත් කම්පා කරන්න බෑ. හොළොවන්න බෑ. අන්න ඒවගේ තමැහිම මේ ශීවරයට නමක් දෙනව කටින්න. වෙන අටපිරිකරවලටවත් වෙන මොනම දේකඩවත් කටින නම යොදන්න බෑ මොකදකාරණයේ මේ චීවර පූජාව උපසම්පදා භික්‍ෂූන් වහන් සේලා පශ්නමක් හෝ ඊට වැඩි සංඛයාමක් වඩමෝල තමයි අතීත වරතමාන අනාගත කානත්ත්‍රයවාසේ මහා සංගිහාට කටිනනාමෙන් පූජ කරන්නේ එතගොට මේ චීවරේ පූරකෘ තිසියල්ලක් සම්පූර්ණ වෙෙන්ඩෝන් එතකොට මේකී කිෂමදයක අඩුවක් පාඩුවක් වෙන්නෙනෑ උපසම්පදා භික්ෂෝන වස්සමමාදං වෙන්ඩෝනවින පවාරණේ දක්වා ඒ රැකගඩෝන දායක පන්න තුොල්ලා ඒ කටිනේ සකස්කරගන ගෞරවෙන් වඩමෝල ත්‍රයිකාලික මහා සංගිහාට පූජ කරන්ඩෝන. ආන එතකොඩ තමයි අතගහපු අයටත් සාදු කියා පින් ලබාගන්න අයටත් දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් කොයි කාටත් මහේ සාක්‍ය මහානුභහව සම්පන්න මේ පින ලබාගන්න පුළුවන් කමතියෙනවා. සංසාදයේ වසවරත මාරයාටවත් තමන්ගි ජීවිත හොළොවන්න බෑ. ආයුස වරන්න සැප බල ඥාන භෝග සම්පත් සුග දෙ සම්පත් පරිවාර සම්පත් ආදී ලශියලුම්ම සම්පත් ලබා දෙන පූජාවක්. අට වැදෑරුම් මහාපින්කම් අටක් බුදුධාමේ පෙන්වනා එයි පළවිනිීක තමයි කටින චීවර පූජාව. ලන්න එතකගොඩ විහිර විහාර පූජා ගෙත්වතු පෝජා තව නොඒෙක් පූජාවන් අංකෙ එකට වැටුනෙනෑ. අංක එකට වැටුනෙමි චීවර පූජාව. බලන්න චීවරේ වටිනාකම ලොකු මුදලක් නෙමේ නොත් මේ ධර්මසාාලාවක් හදල පෝජකළොත් ලක්ෂගාන කෝටිගානක් වැයවෙන. නමුත් මෙතනමි ධර්මසාාලාව අංක එකටාවනෑ. අංක එකටාවේ පින්වත්නේ, මේ වස්මසූ පො සම්පදා භික්‍ෂූන් වහන්සේ ඒලාට ඉමං කටිනෙ චීවරං බික්්පු සංගක්ස්සදේම කියල පූජා කළොත් පමණයි. කොච්චර බලවදද බලන්. ඒනිසා යම්තනග කටිනයක් වඩමෝනවනං අනිවාර්හිං ගිල්ලමී චීවරයට අතගහල තියන හැටියට යමක් පූජ කරන්්ඩෝන්, ඒක බොහොම බලවත්. අතීද සංසාරිෙත් අපිට බැරවුණ. කටිනයක් දෙන්න අතගාන්න පූජාවක් කරගන්න බැරියනා. අනාගද සංසාරීත් කොහොමවෙේද දන්නෙන. ඒනි සාද හොඳ මනුස්ස ජීවිතයක් අපට ලැවිලතියෙන්න්න. එවගේම ඥාන සම්ප්‍රයුක්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලතියෙන්. කර්මඵල විශ්වාස කරන ජීවිතයක් ලැබිලතියෙන්. ඒ නිසා පොළුවන් තරං හොඳට පින්දහම කරගන මෙතැනින් යන්ඩෝන. මොකද මරණෙන් පස්සේ කොහේ ඇයිදකි අප පිරි කියන්න බෑ. මරණෙන් පස්සේ, අවර ලෝකයකට යයිද කියෙල කියන්න පුළුවන්කමක් නෑ. එනිසා ආද සිහිකල්පනාවතිබෙන කාලි යමක්කමක් කරගන්න පුළුවන් කාලේ මේ සියලු පින්දහම් කරුත්නං සංසාර්ගමනය කවදාකවත් දුක්විදින් දෝනනෑ. බොහෝම පිංවන්ත ගුණවන්ත ජීවිත පෙලක් ලබාගන මේ සංසාරදුකෙන් නිදහස්වලබෙන අමාහාමහා නිවන් සම්පත් අවබෝධ කරගන්නට පුළුවන් කමති නේ තරං බලවත් පූජවා හැබැයි වලසේගටිකයි. අවුරුද්දක් මලාගනින් දුවන. ඒ වරසේ කල එකමික පින්ංකමයි එකම විහාර ස්ථානයක සිදුවන්නේ. අනිත්මළු වරසේ පුරාම මොනතරං චීවර පූජ කළත් අටපිරිකර පූජ කළත් මේ කටින නාමය යොදන්න බෑපින් වත්න ලන්නපොච්චර බලවද කියලා ඒ නිසා අසවලාමී පූජාව කරන්න එහෙමහි තන්ඩිපා. ඒ අයගේ ප්‍රධානත්තේ යුක්තව තමයි හැම දෙනාම අතගහල මේ චීවරය ගෞරොවයෙන් පාන්දර විහාරස්ථානෙට වඩබුවන්නේ. සමහරක් අලියතුන් මත වඩවාගෙනනෝ. බලන්න කොයිතරං ගෞරොවයක් දක්වොනවාද කියලා. පංච තෝරනාද යොදවනෝ නොයෙක් විදිහ සම්ද පූජාවන් පවත්තුමින්. දෙව අංගීද වැදුම් පෙදුම් ඇතුව තමයි මේ කටින චීවරයක් පින්වත්තී පන්සලකට වඩම වන්න. ඉතින් මහා සංගිහාද බොහෝම ගෞරවේ යුක්තුව තමයි මේ චීවර පූජාව පිළියරගන පාන්දර මහා සංගිහාට පූජ කරන්නේ. චීවරයක් වෙන්න පුළුවන් වස්තරයක් වෙන්න පුළුවන්, කවරහෝ දෙයක් කටින දුස්සං කටින චීවරං යන නම් දෙකින් එකක් යොදා පූජ කරන්න පුළුවන්. ඊළඟට මේ ශීවරේ පූජ කළහම ශීමාවකට වඩමෝගන අන්ඩෝන්. ශීීමමාාවදි තමයි විනී කරම සිදු කරල ඔපසම්පදා භික්‍ෂෝන් වහන්සේ නමකට පවරන්නේ. ඒ ස්වාමීන් වහන්සේත් මාස පහක් මේ චීවරයේ පින්වත්නේ ගෞරුවෙන් රැක ග්ඩෝන. එතකොට තමයි භික්‍ෂෝන් වහන්සේලාට ඒ චීවර පූජාවේ අනුහසැලබෙන්න්නේ. මේ පින්නතුන්ලාට පෝජා කරපු මොහොතේම, ආනිසංසැල්ලැබී හමාරයි. ඒ නිතර නිතරසිහි පත් කරල තමාගේ පින වැඩි කර ගණ්ඩෝන. දුටු ගමනු මහරජතුමා සෑම විහාරස්ථානියක දීම කටින චීවට පූජාවක් කරවලතියෙනවා. මහා පර පැරකුම්බා රජතුමත්තේ වගේ. ඒ වගේ අතිගීත මහා රජදරුවෝ පුදුම විදේ ඕනෑ කමකින් මේ කටින චීවට පූජාවෝ කරල තියෙනවා. ලංකාවේ, මිහිදුු මහරහතන් වහන්සේ ප්‍රථම කටිනචීවර පූජාව, මිහින්තලාප මිශ්සක පෞ්වේදේ සිදුකරල තියෙනවා. එතුමා තමයි ලංකාවේ ප්‍රථම වස් ආරාධනාව කරල කටිනචීවර පූජාව කළේ. ඒ මහා රජදරුවන් ගෙනාපු උතුම් චාරිත්‍ර වාරිිත්‍ර විදිතමයි අදමී සෑම ගමකමින්න ජනතාව බොහෝම ඕනෑකමෙන්. බොම සද්ධාවකින් ගෞරුවයකින් පින්වත්ත මේවා සිදුකරගන්න. නාගිත නමින් හිටිය පින්නතුනී රහතන් වහන්සේ නමක්. මෙන්නෙ මේ රහතන් වහන්සේ කියනව පුදුම කතාවක්. බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සීයක්, මහරහතන් වහන්සේලා අනමු තත්ව විල්ලට කැදෙව්වා. බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සීයක්, බොහෝම වාසනාවන්ත පිරිසුදු දර්සනීය වෙලක් මෙතනට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගිහා වහන්සේ දර්සනයේ විදියටට අසුන්ගත්ත. අසුංගත්තගෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ සඟපෙල්ලපතිේ ඉන්නවද ඉතාම දර්ශනී මහානුභාව සම්පන්න පින්කමක් කරගත්තු කෙනෙ ැරයුත් මොගලං ආනන්ද කාශපුරාහුලාදී මහරාතන් වහන්සේලාත් වැඩඉන්න. ඉති කවුරුත් නැගිත් ඇගිටින පාටක් නෑ. කෙළවරක හිටුව මෙන්නමී රහතන් වහන්සේ නැගිත්ත. නැගිටල ප්‍රකාශ කරනවා ස්වාමීනී බුදුරජාණන් වහන්ස මම විශේෂ පින්කමක් කලා විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාාසනේද. මීට කල්ප අනූවෙහෙකටෙහා. මොකන්ද පිංකම මම සාමීනී භික්‍ෂූන් වහන්සේලාට වස්සාරාධනා කළ. වස්සාරාධනා කරන ඇපූපස්ථාන කරලා බේත්තේ සපයාදමින් ඇපූපස්ථාන කටයුතු මම සිද්ධ කලාා. මේ ඇපූපස්ථාන කටයෝතු සිද්ධ කරලා අවසානයේ ස්වාමීනි මම පරිවාර පූජාවන් සහිතව කටිනයක් පූජ කළ කටින සීවරයක් පූජ කළා. ඒ පෝජාවේ ආනි සන්සේ මටේ ඒ ජීවිතෙත් විපා කලැබුණ මරණෙන් පස්සමං දෙවළුුවට ගිය. කනල්පා අනෝ එකක් පුරාවට මම කව දාකවත් මම සතර අපා දුකකට වැටන්නේ. ද ිරිෙක් ොළුවෙක් මන්ද බුද්ධික කෙනෙක් වුණනේ නෑ. ලබන්න තිබන සියලුම ලෞකික සම්පත් ලැබෝ. මොනම දේකංමත් අඩු පාඩු නෑ. මනලුව සක්විත රජකම් ලැබවා ප්‍රදේශ රජකම ලැබවා දෙදවුලුවට අධිපතිකම ලැබවා. ප්‍රදේශ මහා ධනවතුන් බවට පත් වන්න එවගේම මුළු ලෝකයම මහා ධනමත් කෙනෙක් බවට පත් වනා. මෙහෙම භවයක් පාසාම සුගතයෙන් සුගතියට සුගතීෙන් සුගතියට මවා. මෙහෙම එන අතර මගදින් නැවත නැවත මහා පින්දහම් කලාා. ඒ බුදුසසුන් වලදෙත් පෙන්දහම් කරලා, මේ ශාසනයේ පැවිදිවී ස්වාමීනී මම රහත් බවට පත්වොනා ආනිසංස තවත් මට ඉදිරියට වින්දනිය කරන්ඩ තියනෝ. රහත්වන නිසා මගේ පිනොක්කුම දැන් අවසන්. බලන් එතකොට එකම කටින චීවර පූජා පිංකම කොයි තරං බලවදද කියලා. අතගැසූ හැ මෝටම මේ ආනිසංස ලැබේර හැබැයි කරුණු දෙකක් ඕන සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත. හිතේ සතුටින් මතගහන්්ඩ ඕන ඊළඟට නුවන එම නැත්ත නිවන් සම්පත් ලැබේවාගේෙ නදහසිං චීවරයට අතගහණ්ු හොඳට මැඇති. ඔන්නඔය කරුණු දෙකනිවාරයයි. හිතේ සතුරති එෙන්ඩෝන මේ පිනෙන් මට නිවන්සප ලැබේවාකිරෙ හිතන්නටෝල්. ඔන්නොය කාරණා දෙකෙන් මේ පින්නතුොල්ලා කටින චීවරයකට අතගැසුවනං. කටිනයක් පෝජ කලා නං මෙන්නමී රහතන් වහන්සේට වගේ නිවන්දකෙන ජාතිදක්වාම සුගතියකි ඉන්න පුළුවන් සාගිෙනි වේදනාවෙන් අතවෙදෙන්න්න පුළුවන්. සුගතයෙන් සුගතියටම ගමන් කරලා සාන්ති ලක්ෂණ අමහමහා නිවන් සම්පත් අවබෝධ කරන්න පුළුවන් කමතියෙන්. ඒ තරං බලවත්. එවැනි බලවත් ආනුභාව සම්පන්න පින්කමක් කළේ. මෙන්න මේ කටිනෙට යටතුව වෙෙර විහාර පූජ කරන්න පුළුවන්. කෙතුොවතු පෝජ කරන්න පුළුවන්. අට විරිකර පූජ කරන්න පුළුවන්. වැැසිගිල්ලි කැසිකිල්ලි කටිසිෙන සුං හදල පූජ කරන්න පුළුවන්. දහම්පොත් පූජ කරන්න පුොළුවන්. ප්‍රතිමාහදල පෝජ කරන්න පුළුවන් ආනනෙතවොඩේ හැමෝටම හඹවෙන්නේ කටිනෙ චීවර පූජාවේ ආනිසංස බලන්ඩ පොඩිපිනක්ද කියල්. ඒවා තමාගේ හිතහොඳ නිසා තමයි හිත බලවත් නිසා තමයි මේවා මීතරං බලවත් බවට පත්තුනේ. මීතරං ශ්‍රේෂ්ඨ බවට පත්තුනේ. ඒවා ගන හිතල කල්පනා කරල කෙනෙකුම සන්තෝසීයට පත්තෙන් දෝන මේවාගේ අසිරිමත් මහා පින්කන් තමයි මාවිසින් මේ සිදුකරන්නේ කියලා. ඒවා ගැන හිතනු ොටත් තමාට සංසාරවත් ගෙවා නිම කළනො හැකි පිනක් ලැබෙන. කටිනෙචීවර පූජාව තමයි අංක එක කියලමා සඳහන් කළේ. ඊළඟට තමයි පින්වත්නේ අෂ්ට පරිෂ්කාඩ පෝජාව. කැබුගභික්‍ෂෝන් වහන්සේලාට පරිහරණය සඳහා, ආාත්‍රයේ ඇතුළේ චීවරයන් සහස්කොට ඇති අෂ්ට පරිස්්කාඩ පූජාව මහා බලවත් පූජාවක්. ඊළඟට ආවාහස ධර්මසාාල ආදී පූජා කිරීම තමත් ආනුභහම සම්පන්න පින්කමක් වෙනවා. ඒවාට කටිනිෙටි ගටත්කොරො තමත් බලයේ වැඩි වෙනවා පින්වත්. ඒවාගේම කෙතුවතු පූජාවන් තියෙනවා. වැසිකිල්ලි කැසිකිලි පූජාවන් තියෙනවා. ඒවගේම පින්වත්නේ කෙතුවත පූජාවන්තියනවා මේ කොයිදේ කළත් මේ කියන අටමහා පිංකංවල ටයිත කටිනට යටත් කොළොත් ඒ හැම කෙනෙකුටම කටිනචීවර පූජාවේ අනුහසල්ලබෙනවමයි. ඒක නවත්තන්න මොසවරති මාරයාටවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි කටිනන නම මේ චීවරයට පින්වත්තිී අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නංවත් කරන්න ටෙදනේ. එවගේම පින්නතුන් අතීත සියලු බුදුවරයන් වහන්සේලා. අතීතයේ ලෝකයේ පහළෝන්න සීලු බුදුවරයන් වහන්සේලාත් අනුදැන වදාාරණ පූජාවක් තමයි මේ කියීන කටිනෙ චීවර පූජාව. අනාගතයේ පහළවෙන්න සියලුම බුදුවරොත් මේ චීවරය මේ විදිහෙටම පින්වත්නී දේශනා කරන ඔය මම කියපු, කඳක දේශනාවන් සහිතවම බලන්න කොච්චර බලවදද කියල අන්න ඒවා ගැන හිතල කල්පනා කළ කෞුරෝනක් මෙවැනි මහාර්ග පණ්ෙ කරම බලවස් සද්ධාවකින් ගෞරෝවකින් කරගන්නට ඕන. මේවාගේ පින්දහම් කරනාය සංසාදේ, බෝගා, ඉට්ටා කන්තා මනාපා දුල්ලභාලෝ කස්මි. ලෝකේ දුර්ලබෝ ඉෂ්ඨකාන්තමනාපූ බෝග සම්පට ලබනු. මනලෝ පන්නත් දෙවුලෝ පන්නත් මෙවැනි මහා පිංකම් කරණය ධනවතුන් බවට පත්වනවා පෙන්වතුනේ. අද ලෝකන්නව විශාල ධනවක් මිනිස්සු. කෝටේ ප්‍රකෝටි ගණන් ධනස්කන්දේ. බලන්න හේතුව පින ඒගොල්ල සංශාරයේ පිංකරපු නිසා මේසා විිසාාල ධනයක් ලැබවා. සමාර දෙවුලොවිෙන්වා දෙවිවරු අසීමිත සම්පත්තියනවා. දිවිය මාලිගාතියනවා. ඒ හැමදියක්ම ලැබුයි පින්වතුනේ වෙන කිසිමදේකින් නෙමෙයි පිනකින්මයි. අද මේ බුද්ධ සාාසනයේ පවතින කාලෙ ඔබාප සියලු දෙනාම කරන පින්බලයෙන් නිවන්දකිනාා ජාතිදක්කොවාම බෝගහා බොහෝග සම්පක්තිය දනදහනය කෙතුවතු යසීසුරු සම්පත් ලබන්න පුළුවන් මහාපින්කන් තමයි අපි මේ සිදුකරගනතිබෙන් ඒක වැදගත් ආනිසන්සේ. ඊළඟට වන්නෝ වරණ සම්පත්තියේ. මේවාගේ දානාදී පින්ඳහම් කරන අය මනලෝ පන්නත් දෙවලූපන්නත් බොහෝම දර්ශනයයි. ප්‍රියමනාපයි. ඒ දර්ශනී මනරම් ප්‍රියමනාප ජීවිත ලබන්නෙත් පිණින් පමණයි වෙනදේකින් ලබන්න පුළුවන්කමක් නෑ. යමෙක් පංචසීලයේ රකිනවනම්. ඒ පංචසීලේ ආනිසන්සයේ ප්‍රකාශ කරනවා, ලෝකී කමරතැනක උපන්නත්. ලබන්න තියෙන සියලුම්ම සම්පත් ලබනවයි කියලා. බලන්න පොච්චර වැදගත්ද. පංච සීලයේ ආනිසංස බලයෙන් ලෝකේ ලබන්න තියෙන සියලුම සම්පක් ලබනවයි කියලා. එනිසා හැමෝම් ඉස්සල්ලම දානමීපින්කම කරගන පංච සීලෙරක ගන්න කැඩෙන්න පුළුවන් නැවත සමාදං වෙන්න. පෝයට අටසිල්ගන්න. මැරෙනතුරු මේටික ගෙනිච්චොත් සංසාර ගමන මොනම දේකින්වත් අපට අඩුවක් පාඩුවක් කරදරයක්ක වන්නේ නෑපින් වත්නේ. බොහෝම පිරිපුන් ජීවිත පෙලක් අපට ලබන්නට පුළුවන්කම තියෙනවා ඉතාම දර්ශනයය ඉතාම මනරම් ජීවිත පෙලක් ලබන්න පුළුවන්. ඔයි දෙවළු ඉන්න දෙවිවරු පිළිබඳව මොගලන් මහරහතන් වහන්සේ කඩින් කඩ ගිහිල තොරතුරු අහනෝ. ඔබට මේ ඉතරන් සම්පත් ලැබුණ කොහෙන්ද. ඔබ ඉතරන් දර්සනීයේ මොකද කියලා අහනෝ. එතකොල් උත්තර දෙන්නේ. අනේ ස්වාමීණි මම මහා පිින්කම් කරලා නැහැ මඟ මනළු ඉන්නකොට දුගී දුපත් කෙනෙක්. මේ මේ පින්කම් කලා කියන එක එක දිවයාාගනාවක් කියනවා මම දුප්පත් කාන්තාවක් මම කුලි වැඩ කරන්නේ. හැබැයි මම හැන්දෑවැට බුදුන් වදනවා. අජාසත්ත මහරජතුමා කරපු සෑයක් තියෙනවා පැළලුප් නුවර ඉන්දියාවේ පැළලුප්නුවර එතුමාගේ රාච්චී තමයි මේ සෑය හැදුවේ මෙන්න මේ සෑය වඳන්න වන්දිනපතාම හැන්දෑවට යනව මටීතින් වෙන පූජාවක් ගෙනයන්න නැහැ මල්ටිකක් කරගෙන යන. මල්ටික අතුරල පෝජ කල වන්දනා කළ මමි එනවා. එක දවසක්මාමී වදින්ට යනකොට වේගිං පැනගනාපු එළ දෙනක් මට වීගින් ඇවිදින් මාව යටකරගෙන ගියයා පෑගන මෙතනම මරණයට පත්වී මම මේ දෙවුළුවටාව. ස්වාමීනී මම මනුලොව දුගීදු පත් කෙනෙ පැල්පතක ඉන්නේ. අද මත සක්‍රභාවන ලැබිලතේන. මේ සක්‍රභාවනයේ දෙකෝටි පනස් ලක්ෂයක් දිවි්‍යාගනාව එන්නවා. මම සක්‍රභාවනයේපදන්න මේ මහා දිව්‍ය විමානයක් ලබන්න හේතෝනේ බුද්ධ පූජාවයි. මල් පූජාමයේ පින්කමයි කියලා, දිවාංගනාව නාරද කියන රහතන් වහන්සේට ප්‍රකාශ කළා. ඔබ වහන්සේ ධරම දේශනා කරනකොට මේ කතාව කියන් දෝනයකිව. එ මේ අසවල් ප්‍රදේශය උපන්න තැනැත්ති බොහෝම දුගේීදු පත් කෙනෙක් බුද්ධ පූජාවන්දනාමාන කිරීමේ පිනෙෙන් දෙවවෙ ලෝකයට පත්වී මහා සම්පත් විදිෙනවා. එතවොට ස්වාමීණි බණහානාය බොදුු වදන්න නැත්නම් දෙවුළුවට යන්ඩවත් හිතාගෙන බුදන් වදින. මල්පහන් ගිලන්පස පූජ කරන්න නැත්නම් දෙවුළොවටත් යන්ඩෝන කියල හිතාගන මල් පහන් පූජ කරනවා කියලා, ඒ දිවියාංගනාව තමයි නාරද මහරහතන් වහන්සේට ප්‍රකාශ කළින්. අන්න ඒවාගන හිතලා මේ හැමෝමත් දිනපතාම කරන පූජාවක් බුද්ධ පූජාව වන්දනා. ඒකත් සතුටෙන් කරන්න, නිවන්සුව පතා කරගන්න පින්කමීනං අබමල් රේනුවක්වත් අඩුවෙෙන් නැහැ. පිංකම අඩුනා කියන හිතොහොද නැතිකමයි. තමාගේ හිත පිරිසුදුනම් නුවන පහළ කරගත්තේ නම් අනේමේ පිංකමි මොනමදේකිින්ංමත් පින්වත්ති අඩුනෑ. ඉතින් මහා පූජාවන් කලා දන් පින්ගම් කලා කටිනචීවර පූජා කලා විහිර විහාර හැදුවා නමුත් සැපනෑ ඒතු හිතොදනෑ. දර්ට මතකතියාගන්න කරකන කියන සියලම පින්දහම් කළයුතු වන්නේ හිතහොඳින්මයි. පින්කමට ඉස්සල්ලත් හිත පිරිසුදු කරගන මේවා නිතර නිතර හිතාම සතුටු වෙන්ඩෝන. පින්කම කරන වෙලා වෙ හිතහොඳ වෙන්ඩෝන. පින්කමෙන් අනතුරුවත් පින්වත්න්නේ පුළවාන් තරං හිත පිරිසදුවට මම මීමී පින්කමක් කලා කියල සතුරට පත්වෙෙන්ඩෝන. ැෝටම පින්දෙන්ඩෝන මය ගිය ඥාතීන්ට දෙවියන්න සීලු සත්ව යන්න පින්ගන්න පුළුවන් කෙනෙක් පින් ලබාගන පින්වත්නී සැපේට පත්වෙනවා. ඊළඟකාරණාව ආරෝග්‍යන් නිරෝගි සම්පත්ති මේ පින්දහම් කරන අයට ලැබෙන තමත් ආනිසංසයක් තමයි නිරෝගිකම. ලෝකී හැමෝටම පින්වත්ති නිරෝගිකම නෑ නොඒක් අසනීපකං නොඒ ආවාද මේ වගේ බලවක් පින්කමක් කළොත් අපට ලැබෙනවා නීරෝගී සම්පත්ති චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයු වන්නෝ සුකං බලන් යම් කිසි කෙනෙක් වැදුම් පෙදුම් ගෞරෝව සම්මාන කළොත් ආන් ඒගුල් අන්ට ලැබෙනවා ආයෝ දීර්ගහුස ලැබෙන වන්නෝ දරසනී ය ජීවිතයක් හම්බුවෙනවා. සුකං බලං කායක සැපය මානසික සැපේ ලැබෙනවා. සග්ග සම්පත්ති මේ වච මරණෙන් පස්සේ දිව්‍ය සම්පත් ලැබෙන. එපමණක් නොව අතෝ නි්භාන සම්පත්ති ඉං අනතුරුව නිරවාන සම්පත්තිය ලැබෙනවා කියන එක තමයි ඔය ආසිරවාදයෙන් ප්‍රකාශ කරන්. ඒ නිසා, වැඳම් පිදුම් කරන වෙලාවෙත් සෑම පොණ්්‍ය කර්මයකදීත් සිහි නෝනිංගේ කටයුතු කොළොත් ඔය සකළ සම්පත් ලැබෙන ආයුවරණ සැපබලඥාන සම්පත් ලැබෙනවා සුගති සම්පත් ලැබෙනව ඊළඟට අමාමහානිවන් සම්පත්ම ලැබෙනවා කිසිමදයකින් අඩුවක් වන්නේ නෑ. ඊනගකාරණාව තමයි තමතමාගේ ජීවිතයේ තමශ්‍යි කරන කල්්‍යයාානමිත්‍ර සම්පත්ති. ලෝකයේ බොහෝතැංවලින්නේ පාපමිත්‍රයෝ සෝදු කාරෙහූ සල්ලාලි වූ බේ බද්ධූ පාපමිත්‍රරෝ. ඒ බඳුවා අයා ආසරය කොරොත් අපිත් වැටෙන්නේකොට. ඒනිසා අපිට ඕන කල්්‍යයාන මිත්‍රයෝ. කල්්‍යයාන මිත්‍ර සම්පත්තියේ ලැබෙන්න්න පිනට අපි දිනපතාම කියන වගන්තයක් තියෙනවා ඉමිනා පුං්ඥකම් එන මාමීබාල සමාගමෝ සතන් සමාගමෝහෝතෝ යාවනිබ්බාන පත්තියා මේ ගාථ බොහොම බලවත් ඉමිනා පුං්ඥකම්මේන මේ පංකමේ අනුහසින් මාමේ බාල සමාගමෝ මට සත්පුරු සොයෝ නං නොලබේවා කොච්චර කාලීකටද යාවනිබ්බාන පත්තියා නිවන්දකිනා ජාතිදක්වාම කොච්චර වටි නෝද බල ඒක මන පැත්ත මේ පින්කමේ අනුහසින් මත සතං සමාගමෝහෝතෝ සත්පුරු සයෝමලබේවා. කොච්චරකාලයකටද. යාව නිබ්බාන පත්තියා නිවන්දකි නාජාතිදක්වාල්. ඔන්න ඔය ගාථාව සිහිකල්පනාවෙන් හරියටක යන්න පිංකමක් කරල සංසාරි පාපමිත්ත්‍රරෝ හම්බුවෙන්නෙ නෑ. කල්්‍යයාන මිත්‍රරෝ ඉන්න ප්‍රදේශය කුප දෙෙන්න්නේ. කල්්‍යයාාන මිත්‍ර මවපියෝ හම්බුවෙනවා. සහෝදර සහෝදරයක් නෑදෑ හිත මිතුරු හම්බුවෙනවා. බුදු පසේ බුදු මහාරහතන් වහන්සේල මොුණගහෙනවා. අන්නේ නිසා සුහොඳව ඔන්නඔයි ප්‍රාර්ථනාව කොළොත් අපට පෙන්නුවත්නී මොනම දේකින්වත් අඩුවක් පාඩුවක් කරදරයක්ු වන්නෙවන ඒතරං ප්‍රබලයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වධන බාහු සච්චං බහුස්හොත භාවේ මේවාගේ පින්දහම් කරන්නෝ සංසාරය හොඳ දැනවූ ගත්තු.ඒ වචනයක් ප්‍රකාශ කළ මාත්‍රයෙන් පින්වත් බන් හොඳට ඒක දරාගන්න පුළුව. ඒකට තමයි බහුස්වොත කියල කියෙන් බහුස්සුත භාවේ. ඒක හැමෝටම ඕන කරන. පුරාතන පින්වත්නී පොතපත පෑන තිබුණෙ නෑ. මේ වගේ බිදුලිය මොකුත්ම නෑ. ඉතින් දවල් කාලේ ඉගන කියාගන්න දේවල් ට සජ්්‍යායනය කරනවා. බලන්න කොච්චර අමාරුවෙන් දෙතකොට මේ ධරමය ගෙනාවේ. මොන තරං අමාරුවෙන්ද මේවා ඉගන ගත්ත අන් ඒගට කියනවා බහුස්වොත භාවය බහුස්ස්ොත කියන බොහෝ දේවන් ඇසීම කියනෙ එකයි දැන් මේ බනහාන වෙලාවෙ තමන්ත ලැබෙන්නේ බහුස්වොත භාවය ඒවා හොඳට දියුණු තියුණු කරගන්ඩෝඩ. ඒවාගේම සති සමාධි ඥාන හොඳට දියුණු කරන්ඩෝඩ එතකොට තමයි මොනම දේකින්වත් පින්වත්නේ අඩුවක් පාඩුවක් වෙන්නෙ නෑ ආනන්ද ස්වාමීන් වහන්සේට ගාතා පාලුස්දාහක් මතගතියාගන්න පොළුවන්ලු මොහොතකද ගාත පාලුස් දාහක් ඔන්න වහන්සේට තමයි බුදුරජාණන් වහන්සේගේ මුළුමහත් ධරමස් කන්දේ කටපාඩන්තිබොල අසෝ හාරදාහක් ධරමස් කන්දේ බහුස්සුත භාාවයෙන් අගතැන් පත් ඕන තැනකින් වචනයක් ඇහුවොත් අසවල් තැන අසවල් සූතරයේ අසවල් තැනදී කළ දේශනාව කල කියන්න පුළුවන්. ඕහොම බලවද්ද බලන්න අන්නේ බහුස්ොත භාාවේ ලැබනේ සංසාරයේ හොඳට බනැහුව පංහිදක් පූජ කරලා පංහිද කියන්නේ පුස්පොලො පොත ලියන පෑන සමහරයි දකලා නැතුව ඇති පොස් කොල කොලේ ලියන පෑනක්තිේන. ඒ කොලේ කැපීගෙන අන්්ඩෝ නීට පස්සි තම යඟුරු ම දෙෙන්නේ එතෝට අකුරු පැහැදිලේ. අන්නේ පංහිදක් පූජාකරපු පිනෙන් මේ සාබිසාාල බහුස්වතභාවයක් ලැබුණේ. බනදහම් ශ්‍රවනී කිරීමේ පිනෙන් බලන්ඩ පොයිතරක් බලවද්ද අන්නඒවා දැනකයාගන නිවන් දකිනාතුරු බහුස්වත භාවේ යුක්ත කෙනෙක් මහා නෝනැත්තෙක් වඩෝන මේ පින්දහන්තික රණඩුවන පින් නැතිවනු තුොයිකින මොහක්හොත්ම නෑ. ඊළඟට ආරද්ද විරියෝ හෝ තුස්සාහවන්තෙක් වඩුව උත්සාහය ලැබන්නේ පිනට සමහර කම්වැලි කමින් වාසයකන පින මදි සමහරක් බොහෝ මොස්සාහවන්තයි උස්සාාවන්තේ ගැනගත් අ උසස් අධ්‍යාපනයේ සරසවි අධ්‍යාපනය න්ජනේරයෙක්ුණනා දුස්සරවරෙක්ුුණ චාර්වරයකුණනා මහචාර්වරයකුණා අන්න බලන්නමී උස්සාහි වැදගත්කම කොච්චර බලවද්ද කියලා. ඒමනං කවුරොත් උත්සාහයට මුල්තැන දෙෙන්ඩෝන එතකොර තමයි වැසීතිබෙන පින හොඳට පින්නවත්ත මතු වෙලා තමාට ගුණනුවනත් දියුණු කරන්න පොළුවන් කම හොදර තිබෙනවා. ඊළඟට පින්නතුන කාර ධම්මකාමෝහෝති ධර්මීන් ීවනෝපායගෙන අයකත් පිනට හම්බුවෙන්. දැහැමිව ජීවත්වන්නේ පින්කරපු අයි. එතවට තමයි ජීවිකාව ගොහෝම සැපදායකයි ධරමයට අනුකූලව තමයි තමන්ගේ ජීවිකාව හොඳර සකස්කරගෙන තිබෙන්නේ. එතවට තමයි පංචසීලේ රකින්නේ දැහැමිව ජීවත්වන්නේ මොනොම දේකින්වත් අඩුවක් පාඩුවක් කරදරයක් නැතුව කටයුතු කරගෙන යනෝ. සතිමාහෝති පං්ඥවා හෝතී ළඟත්. හොඳට සිහිඇති එෙන්්ඩුවල්. හොඳයට නෝනති එෙන්්ඩුවල්. ඒකට බණතිගක්ක හන්්ඩුවන භාවනාවක්කරන්්ඩුව. ආනාපාන සති භාවනාව බොහෝමො හොඳයි. සිහිනෝනො හොඳට වැඩෙනු. සිහිකල්පනාව හොඳටම වැඩෙන භාවනාවක් තමයි පින්වත්න ආනාපාන සතිී. හුසු මැතුල්වීම හුසම පිටවීම හොදට බලාගනින්. ඉගෙනගන්න කුඩාස්වාමින් වහන්සේලාටත් මේ ඉගෙනගන්න ළමයින්ටත් හොඳයට සිහිකල්පනාව දියුණු කරන්න පුළුවන්. රැකියාව කරන අයටත් බොහොම සිහිකල්පනාවෙන් ඩැකී රක්ෂාව කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බෝසත්කාලේ දිහාන හතරක් ොපොදවගත්තේ ආනාපාන සතයෙන්. බුද්ධ ගයාවට වැඩම කරලා වෙන භහාවනාවක් කලේ නැහැ ආනාපාන සති භාවනාවෙන් තමයි දිහාන අභිඥාව උපදවගන බුද්ධත්වට පත්වෙන්න වාසනා සම්පත්තීතිබුණේ. ඒතරං බලවත්. ඒවා දියුණු තියියුණු කරගඩඕන. දැන් කියල දුන්න බුදුගුණ භාවනාව. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ විද්‍යමාන ගුණ ශීමාවක් නෑ. ඒ සියල්ලම ඇතුළත් කරල තමයි ඉතිබිශෝ ගාථාව දේශනා කළේ. එහෙනම් හැමෝම ඉතිබිශෝ ගාතාව යන එනකුටස් සිහි කරන්න පුරුදුවෙන්. ඒතකට තමයි මහාපිනක් රැස්වෙන මහා බලවතෙක් වෙන්න. මාරයාටවත් තමාව හොළොවන්න බෑ බයයි. ඒතරං බලවත් පෙන් වන්නේ. දමසක් තාත්තයි උපතයි දෙන්න ගියා දරටිකක් එකුතු කරන්න කැලේට.ති ගවයා නගරං පිට තනකොලොකන්ද ගැටගහලා තමයි මේ දෙන්න ඇතුොල්ලුුණේ. ඉතිං මේ දරටික ගොඩගහලා ඉන්ද ඒවර වෙනකොට හැන්දෑවුුණ. තින් පුතාටකවෝ පුතා මෙතන ඉන්ඩ ම ඉක්වනින් ගවයි අරගනෙන්න්න. පින්නතුන ගිහාම ගවයත් තරං එනකොට දොරටුව වහලා පුතා දරගොඩලඟ. රෑවෝ වෙන තාත්තා දෙවියන්ට කියන යාඥා කරන අඩනුව වැලපෙන දොරටු පාලයටට වැදලකිවුමට අන්්ඩිඩ දෙන්න දරුව වනන්ත්‍ර. පරාජ නීතියක් රජ්ජුරුව ආමක් පිට වෙන්න බෑඇතනමිින්ද ඕ. රජුරෝන්ටවත් දොරාරී නේතරං නීතිය. ඔය කොසොල් මහා රජතුමක් දවසක් කොහොම කොටවෙලා තානායෙමක තමයි පින්ුවත් ඉදලති බලන්න කොසොල් රටවල් පහක් අධිපති රජ්ජුරොන්ට රාජ නීතිය. දොරොටෝ වැැහුවොත් වැැහුවමයි අරිඩ බෑ රජ්ජුරෝ තානායවේ තමයි සීතල වැදමින් ඉදලතියෙන්. එතකොට මෙයා ඉතිං ඔහොම ඉන්න අතරේ මේ ළමිහට නින්ද ගියා දරගොලල්ළඟ. ඩගන්නත් තියන පෑබෝත්වය වෙලා නින්ද ගියා. නින්දගිහාම අමනුස්සෙක් ඇවිදිින් කකු ලැදලතියෙන. වනන්තරන්න අමනුස්සේ. මේ ළමයට මතග තිබුණා පදයක් නමෝ බුද්ධාය කියලා. නමෝබුද්ධාය බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවාකන පාටයයි. මේක කියනකුට බයෝන. බයවෙලා මේ අමනුස්සෝ දෙග එකෙනෙක් කියන ඔබ ලොකු වරදක් කලේ. මේ බුද්ධ ස්රාවක කෙනෙක්. උබදන් මේ දරුව බලාගන්්ඩෝන. දරුව බඩගින්නේ කෑමටිකක් දෙන්න ඩෝන කියල කිව්. බැලුව ළඟපාත ගෙවල්ොල රෑබෝ වෙල කෑම නෑ. රජවාසලේ රජතුමා කෑමබී මනුභබව කර එතන කෑමටිකක් තියන. මේ අමනුස්සයා යක්ෂයා රජවාසලේ රජරෝ බත් කන රන්තැටියට බත්තකක් බෙදාගන ඇවිදින් ළමයට දුන්න. තාත්තගවේශෙන් දුන්න බේ. දැන්ළමය මේී බට්ටික කාන එහෙම් හාංශෝනා දැන් අම්ම තාත්ත ඉන්න බව පේනෝ. එහෙම නින්දගිය. පාන්දර පියා අඩමින් වැලපිමින් කෑගාමීින් තමයි ආ ඉන්නකුට දරුව හොඳට ඉන්නවා. දරුවෝබ මේ බයිනැතු හිටියයි අම්ම ඉතාත්තයි මෙතන හිටියන්නේ. ඒනම් විස්්මිත දෙයක් වෙලා තියෙන. දරටිකක් කරත්තට පටෝගන අර බත්කාපු තැටියත් කරත්තේ උඩටදාගන තාත්තයිපුතයි පිටත්වන. මෙහිම යනකොට අඩවෙරයක් යනවා රජතුමා අනුභව කරන රන්තැටියනෑ. උබොතෝ කෝටික ප්‍රශ්නය. රජවාසලේ කිසිම කෙනකුට පිටවිෙන් ඉඩ දුන්න. ඔක්කොටෝම එදා රාතරීඩ සියලු දෙනාටමින්න්ඩේ කිව කවුරු හරි මේ රජවාසල කෙනෙක් තමයි පොරකම කරලතිය. එහිම මුොරකාරයෝ තැවිදිනමී රන්තැටි හොයන් කරත්තයක් උඩ තැටිය දිලිසෙනවා සූර්යාලෝක වැදින මේ තැටිය කාග දෙින්දමන් දන්න මොකුත් නෑ මෙන්න මේ දරුවවා ළඟට තම මේක දාල තිබුණ කිව්වා. තාත්තයි පොතයි රන්තැටියයි කරත්තය රජවාසලට ගිය රජවාසලට ගහිලා රජතුමා අනු උඹට මේ රන්තැටිය කොහහින්ද. අර රාත්‍රී සිදුවෙච්ච සිදුවම කිව් මම මේ රගරෙන් පිටහිටිය මේ දරුවා පමණයි කැලේ හිටිය මම එල්ලිවෙනකං නිදාගත්තනෑ දෙවියන්ට කිව්වා. අඩබින් වැළපෙමින් හිටිය කවුරු හරි දෙන්නෙක් මේ දරුවා එල්ලිවෙනකං බලාගනතියෙන. රන්තැටිය අනිත්පැත්ත බලනකුට විස්ත්‍රී ලියලා. දා රාතරයේ සිදුවම ලියලා. රන්තැටියයි දරුවයි පියයි එකතු කරව ගන බිම්බිසාර මහරජතුමා ගියා බුදුරජාණන් වහන්ස හම්බුුවෙන්. ස්වාමීනී නමෝබුද්ධාය කියන මාත්‍රයට කෑම බීම ආරක්‍ෂාව හම්බයිනදග ලැහෝ. මහරජතුමන නමෝබුද්ධාය කියන මාතරයට කෑම බීම වැඳුම් පෙදුුම් සත්කාර ආරක්ෂාවක් කොම ලැබෙනවයිකිවූ. මොකද මහ රජෙමැහෙවේ. ස්වාමිහිනි මගේ මම ආහාර අනුභව කරන මේසී රන්තැටිය තිබුණා. ඒ මධ්‍යම රාත්‍රයේ වෙනකොට රන්තැටිය නෑ. මේ රන්තැටියට කෑම එකකො බෙදාගන කවුරුහරි කෙනෙක් මෙන්න මේ දරුවාට දීලතිය නො කෑමෙයික්. මේ. රන්තැටේ පැත්තක ලියලතිනො විස්්තරකි වූ. මහරජයක හරි. කෞුරුහරේ අමුනුස්ස කෙනෙක් ඔබගේ රජමාලිගාවට තුළත්වෙලා මේ කෑමතැටිය බෙදාගන මේ දරුවාටදේලා ආරක්ෂාවදේල තියනවා. නමෝ බුද්ධාය කියන මාත්‍රයට පමණයි කියලා සුවිශේෂී දේශනාවක් කලා. නිතර නිතර බුදුගුණභාවනා කරනවනම් මහරජය සරුව ආරක්ෂාව ලැබෙන්නේය සුගතියට පත්වන්නේය නිවනට පත්වන්නේයකෙන සුවිශේසියේ දේශනාවක් කළහම මේ පුතත්තාත්තත් දෙදෙනම සෝයාන්මාර්ගඵලයෙන් අමහමහා නිවනට පත් වනා. බලන්ඩ මේ බලිය කොච්චරද්ද කියර. ඒ වගේ හැමෝම බුද්ධානුස්සතිභාවනාව අනිවාරයෙන් දියුණුතියුණු කරන්ඩෝන. අනීමට වෙලාවක් නෑ කියල කියන්න පුළුවන්. ඩේට යනේන වෙලා රස්සාාවට යනේ එන වෙලා වාහනය අනේලෙෝ නිදහස්ව ඉන්න ඕන වෙලාවක මෙනෙහි කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපට පහදාදුන්න. අන්න ඒවා දියුණු තිියුණු කරගත්තවොත් පින්වත්නේ අනුන්ටනමේ විපාක ලැබෙන්නේ තමන්ටමයි. ඒවා හොඳට දියුණු කරගත්තෝ සංසාදේ කවදාකවත් දුක්වෙඳින් දඕනනෑ. කවදාකවත් සාගිනිි වේදනාවකට පත්වෙනනෑ ඒතරං බලවත් පොන්න්්‍ය කරම හැටියට තමයි අපි සම්මා සම්බුදුරජාණන් උවහන්සේ මේවා අපිර දේශනා කළ තිබෙන්නේ මේවා අපිටුගන්වල තිබෙන්නේ. එවගේම මේ කටිනිචීවර පූජාවන් වන්දනාමාන පින්කම්, දානශීල භාවනාදී, පිංකම්, වෙහෙර විහාර ධර්මසාාලාදී ගුඩනැංවීම් ආදිය කළොත් අපි සංසාදී කවදාකවත් දුගීදුක් පත් වෙනන. අවදාක්වත් අසරන අනාත වෙන්නෑ. සාගෙනි වේදනාවගඩ පත්වෙනනෑ බොහොම ප්‍රබල මහහිසාටිය මහානුභභාව සම්පන්න ජීවිත පෙලක් පින් වත්ති ලබනවා. මහා ප්‍රජාපතියේ ගෝතමින් වහන්සේ ඒක මෙහිෙම පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්ස මම පියුමතරා නම් බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලේ පන්සලට යනේන කාන්තාවක්. ම මේක දමසක්. ධර්ම දේශනාවක් සවන් යොමු කරනකොට භික්‍ෂුණීෙන් වහන්සේ නමකට අගගර තනතුරක් දන්නා. මොකක්ද මේ තනතුර භික්‍ෂුුණී සාසනයේ අගතැන් පත් තනතුර. මට හිතුන සාවාමේනේ මේ තනතුර මමත් ලබන්න ටෝඩ. කියල මමත් ධනමී පින් කමක් සිදු කලා. ධනමේ පින්කම සිදු කරලා අවසාන. බුදුරජාණන් වහන්සේට මතක් කලා මම අද මේ දානයේ දෙන්න දෙවුලුව යන්ඩ නෙවෙයි. බඹලොව යන්ඩ නෙමේ. අද මේ දානයේ පූජ කළේ කාරණ කීපයක් ඇතුවයි. අනාගතයේ ලොතුරා බුදු වෙන දරුවෙක් හදාවදාගන්න මට වාසනාව ලැබේවා. පළවිනි පැතුව බලන්න ලෝකයේ හැම අම්මා කෙනෙකුටම ලැබෙන්නේ නැති සම්පතා. මේ සාරා සංකය කල්ප ලක්ෂේටම ලොවතුරා බුදුවරු වැදූ අම්මල විසි අට නවයි. හැදූ අම්මල විසි අට නවයි බලන්න කෝටි ප්‍රකෝටිගානක් ලෝකයේ මව්වරු හිටිය අතුවාසනාව නෑ මේ අම්මා පැතුම කළේ ලෝතුරා බුදුවෙන දරුවෙකු මට හදාාවදාගන්නට ලැබේවා. ඒ සාාසනයේ ස්වාමීණි මට මහන වෙන්නට ලැබේවා. ඒ ශාසනයේ මට රහත්වීම ලැබේවා ඒ ශාසනයේ මටත් භික්‍ෂුණී ශාසනයේ අගතැන්පත් තනතුර ලැබේවා. ඔන්න ප්‍රාර්ථනාතික මේ කාන්තාව උපාසිකාව සැදහැති මවු කෙනෙක්. එතුම මේ මේකළ ප්‍රාර්ථනාවෝ හරියැයි දෙකල බැලුවෝ. මාතාාවනී ඔබගේ පැතුම් හොඳයි. නමුත් කල්පල් ලක්ෂයක් පිදිරියට යනවයිකු. කල්ප ලක්ෂයක් පොඩිගානදද බල. කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඔබගේ මේ පැතුමරි යනවයිකි වූ. සාවාමීනයේ එපමණ කලක් හෝගොස් මේ පැතුම මට ලැබෙනවනම් මං ඒ ආදර ගෞරූ භක්තින් පිළිගන්නවයිකව. ඒක සාධනාදදී පිළිගත්තා. එතුම ඒ ශාසනයේ පුළුවන් තරංපින් කළ ප කරලා ඔන්නඔය ප්‍රාර්ථනාතික කළ දෙවුළුව පැතුවද නෑ. බමලුව පැතුවද නෑ රාජ මහේසිිකාවක් වෙඩ පැතුවද නෑ ප්‍රාර්ථනාව බොහෝම වටිනව ශාසනික පැතු. ඔහොම එනා අතර පන්නුතුනේ ඒ ඒ බුද්ධ ශාසනවලදිත් පින්දහම් කළ. වාසනාව බලන්න උපන්නේ මනුළොවයි දෙවුළවයි බඹලොවයි පමන. වගේම රාජ මහේෂිකාවක් වුණ මහාදිවයාංගනාාවෝන දනවතුන් අතරු පන්න මොනොම දේකින්වත් අඩු පාඩු නෑ. ඔහොම සංසාර්ගමනෙ ඇවිදින් මේ ශාසනය වෙනකොට දෙවදහාපුරේ උපන්නේ කෝලියවන්සේ රජගෙදරක්. මහාමායා දේවීන් වහන්සේගේ අභාවිම් පස්සේ සුද්දෝදන රජතුමාගේ මහිෂිකාව ඕනේ මෙන්න මේකන මහාප්‍රජාපතිය ගෝතමයයි. දැන් එතකොඩ එතුමියගේ පළවිනි පැතුමහරි. සිද්ධාර්ථ ගෞතම බෝසතානෝ තමාගේ දෑතිං හදාවදා කිරිටිග පොවා පෝෂණය කරන කොයිතරං වාසනාවක්ද බලන්. ඊළඟටොන්නහන්සේ ලෝතුරා බුදුමමට පත්වන බව ආරංචි වනාම, අද වැඩම කරයි අද වැඩම කරයි කියල මග බලං හිතිය නැහැ. අවුරුද්ධකින් පස්සෙ වැදී. අවුරුද්ධකින් පස්සේ ඉල්ලනව ස්වාමීනේ මට මහනවඩෝන ප්‍රතික්ෂේපෝනා. ගෝතමය කාන්තාවට මේ බුදුසසුනේ මහනවෙලා මේ ජීවිතී ගෙනියන්ට අමාරුයි. වාර තුනක් කිල්ලෝ ප්‍රතික්ෂේපයි. ඊළඟටොන් වහන්සේ වැඩම කලා බිසාහලා මහනුවරට. මෙතනට වැඩම කලාම මෙතුමිය වෙළඳසැලින් කසාවත් ගෙනවාගන මැටිපාත්තරත් හදවගන පාගමනින්ම කසාවත් හැඳපොරවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහනවී පිටත් වන. තම රාජකුමාරවරු පන්සීයක්කික්. ගිල පණවිඩයක් දුන්නා ප්‍රජාපති ගෝතමය ඔබ වහන්සේ වෙනවින් මහන වෙලවෙල්ල. මහනකම බලාපොරොත්තු. ආනන්දය මේ කාන්තාවට මේ බුදු සසනේ මහන ජීවිතය ගත කරන්න අමාරුයි කෙන කිව්වා. ප්‍රතික්ෂේපයි. වාරතුනක් ප්‍රතික්ෂේපයි. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමිනි කාන්තාවට මාර්ගඵල නිවන්සුව ලබන්න බැරිද කියලා. පුළුවන් ආනන්ද. අනේ ස්වාමීන එහෙනම්, ඔබ වහන්සේ කුඩාකාලයේ හදාවඩා ගත්ත මේ මවුට මහනුප සම්පදාාව දුන්නොත් නරකර. ආනන්දය අෂ්ටගඩු දර්මයක් අතීත බුදුවරයන් වහන්සේලාද අනුදක්ට තියෙන. අතීත බුද්ධ ශාසනවලත් කාන්තාව මහනකමල්ලු හාම ප්‍රතික්‍ෂේප කරල තිේලා. මෙන්න මේ කරුණු අටට යටත් වෙනවන දෙන්න කිව. අවුරුදු සීයක් උපසම්පදාවෙන් ගත කළ භික්‍ෂුණය අද උපසම්පදාවෙන භික්‍ෂූන් වහන්සේට වදින් ඩෝඩ උපසම්පදාවන බලාපොරොත්වොන භික්‍ෂණය අවුරුදු දෙකක් ශික්කමානාවක් හැටියට වත් පිළිවෙත් පු රන්්ඩෝල් එක පාර උපසම්පදා කරන්න බෑ උපතෝ සංගිාගෙන් ප සම්පදාව ගණ්ඩඕන භික්‍ෂු භික්‍ෂණී සංගයාගෙන් ගරුවාපත්තියකට පත්වොනො දින පහළවක් උබතෝ සංගයාගේ වත්මාන පුරන්ඩෝඩ. අඩමසකඩ වරක් භික්ෂූන් වහන්සේලාගෙන් අවවාද අනුසාසනාගන්්ඩෝඩ භික්ෂූන් වහන්සේලාත ආකරෝස පරිබව නොකළ යුතුයි. භික්ෂූන් වහන්සේලාත අවවාද අනුශාසනා නොකළ යුතු කියලා නීති අටක් ගෙනක්. මේ නීති අට ිහිල්ල කිව්වා ආනන්ද හාමුදුරෝ ප්‍රජාපති ගෝතමීියද. මෙතුමේ බලන්න පොච්චර සද්ධාවන්තද කියනවනං දෑත නළරමතතියාගන. එකක් පාස සාධනාද දෙදේ අෂ්ටුගර අෂ්ටගරු ධර්මය පිළිගත්ත. ආනන්ද හාමුදුරු ආහිත් ඇවිදිින්කිෙනු ස්වාවේනේ ගෝතමින් වහන්සේ ගෞරවයෙන් අෂ්ටගරු ධර්මය පිළිගත්තයි. එහනම් ආනන්දය මහාප්‍රජාපතියේ ගෝතමියගේ මහනුප සම්පදාව පිහිටියයිකු මතගතියාගන්න මහාප්‍රජාපතිී ගෝතයමේගේ මහන්න උපසම්පදාවේ නම අෂ්ට ගරුදරම පටික් ගහනුප සම්පදාවයි. අෂ්ට ගරුදරම පටික්්ගහන උපසම්පදාවයි. එතුොමියගේ ගෝලබාලු පන්සීයත් එතුමේ හරහා මහන උපසම්පදාව කලා. තමයි භික්‍ෂුුණී සාාසනයේ ආරම්භය බුද්ධත්තයෙන් ඕ වර්ෂයක් ගිහාමතමයි මේ උතුම කාදිය සිද්ධෝනේ එතුමී රහත් බවට පත්වනා එතුමේද පොළුවංකම ලැබනා මේ සාාසනයේ භික්‍ෂුුණී සාසනයේ අගතන් පත් අනතුර ලබන් සියලුම කරුණුකාරණාවෝ සම්පූර්ණ. දැන්පයෙනවනේද භික්‍ෂුණේ සාාසනේත් ඇතිවනේ කොයිතරං උදාර වීරයක් ඇතිකරගෙනද කියලා. ඒ කොයි කාට වනත් කටිනිචීවට පූජාව එවකට පූජ කරගන්න ලැබන අද විික්‍ෂුුණීන් වහන්සල නැහැ. භික්‍ෂූන් වහන්සේලා පමණක් වැඩඉන්න බැවිෙන් භික්‍ෂෝන් වහන්සේලාට පූජා කළ හැකි පූජාව තමයි කටිනචීවට පූජාව ඒක තමයි දැන් අවුරුදු දෙදහස් සයිශීය ගණනක් පුරාවටම මේ ලංකාවිත් ලෝකයේ බෞද්ධ රටවලොත් ලෝකයේ විහිර විහාරස්ථාන තිබෙන රටවල් වලත් මේ කටිනචීවර පූජාව පැවැත්තුවේ මේ දෙදහස විශ්වරසේ මේ විහාරස්ථානේ බෙල අත්ත ප්‍රඥාසාගර පිරිවෙන් විහාරස්ථානේ දෙෙත් බොම සද්ධාවෙන් බොමගෞරවෙන් බොමෝනෑකමය යුක්තව මේ මහා පූජාපින්කම ධම්මිකා රාමසිංහ මහත්මිය සරත්්‍රරාමසිංහ මහත්මා ප්‍රමුඛ මේ පවලේ හැමදනා මේකරාසිවෙලා ආදරනී මෞපියන්ට නිවන්සුව පතාගෙන මේ මහා පුණ්්‍ය කරමේ සිදුකරගන්නට යෙදනා. දෙෙමසක් කුරාවටම ඇපූ පස්ථාන කටයුතු කරලා සංසාරවත් කරගන්න බැරේ. අමා අමරණී මහා පංකමක් තමයි සිදුකළේ. ඒවා මතව සටහන්තබාගන පොත්පත්වොල ලියල සටහන්තබාගන්නට ඕන මේ සාවිශ්සාාල පින්කමක් කරගැනීමේ වාසනා සම්පත්තයේ සැලසුනා මේ පූජා පින්කම. නාගිත මහරහතන් වහන්සේට වගේ නිවන්දකිනාා ජාති දක්කවාම අපටත් සුගතියකින්නට ලැබෙනවා අපපාදුකින් අතබෙදෙනවා සාගින වේදනාවෙන් අතබෙදෙනවා. සුගතීන් සුගතියටම ගිහිල්ලා අමහාමහා නිවන් සම්පස් සලසාධෙන මහාපින්කමක් කලායකිල සන්තුූ සේඩ පත්වෙන්ඩෝ නුච්චර ඉතුරු මිළමුදල් කෙත්වතු යානවාහන කොච්චර තිබුුණත් ඒවත් දාලා පරළො යන්නෙ. දැන් මේ පරළව මහා සම්පත් ලබා දෙන, අනුගාමිකින් නිදානයක්ත් තමයි මේ තැන්පත් කරගන්නට දනේ කළ සතුටු වන්න මේසාවිශාල පින්කමපට සාන්ති ලක්ෂණ අමහමහා නිවන් සම්පත් පිණසමහේතුවේවා වාසනාවේවා කල කවුලු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න ටඕන, ගරු කටයුතු විහාරාදීපතින් වහන්සේගේ. අවවා දනුසාාසනා පරිදේ. මේ මහා පිංකම දෙදාශ විශ්ස වර්ෂයහේ. වස්සාරාධනාකිරීමම් කටයුදු සිද්ධ කරලා. තෙමස පුළුවන් හැටියේ ටැපූ පස්ථාන කරලා. දායක සමභාව ධහම්පාසල කොළගන සමිතිය සහ පලාතේ සතර පේරුවේ. දායකකාරකාදීන්ද සහ සම්බන්ධ කරගන, මේ මහාපුුණ්්‍ය කරවේ කටයුදු සම්පූර්ණ කලා. ඇ වගේම කටිනිචීවට පූජාව ධානමාන පූජාපින්කම් සිදුකළ. අද මේ ධරම දේශනාපින්කම් වෙනවෙන් නායකු ස්වාමින්න් වහන්සසි ගෞ්වා දනු සාාසනා ලබාගන සියලු වතාවස් සම්පූර්ණ කරලා. බනටාරාධනා කරලා සීලේක පිහිටල බුදුගුණභාවනා කරලා පැෑ දෙහිකටාසන්න කාලයක. දරමානු ශාසනාවක් ශ්‍රවණය කරලා. බොහොම සද්ධාවෙන් ගෞරවෙන් ඕනෑ කමෙන් චිත්තපප්‍රසාදය යුක්තව. මහත්තතුර මවු දවා දරුවන් අති විශිෂ්ට පින්කමක් මේ සිදුකරගන්න ටෙදනාා මෙතෙක්වේලාමේ රැස්කරගත්තාව තෙමසක් පුරා ලැස්කරගත්ත පින් පුුණි සම්පත්තියද. බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාර මන්දරයේ පූජාකර ගැනීම, ධාතුන් වහන්සේ වෙනවෙන් රන් කරුන් රත්තරං නිෙළුම්ම අලක් දහාතුන් වහන්සේ තැන් පත් කළ පූජාකර ගැනීම, බුද්ධාසන සකස්කර ගැනීම ධානවාන පූජාවන් කටිනිචීවල පූජාවන්. ධර්මදේශනාදී නොයි අයුරින් මීර පින්කම් කුරමේ මේ රැස්කරගත්තාව මේ කුසල සම්බාර ධරමය. වසර තුනකඩ ප රභාවක් ප්‍රාප්තුන චන්දරා පලිය වඩන ආදර මෑනියන් තත් එඩවෙන්ඩ රාමසිං ආදරණය පියානන්ටත් මේ වඋතුන් පින් අත්වේවනුමෝදන් වේවා. ඒ දෙපළගේ සංසාරගමන උවාසනාවන්තවේවා අකල්මරණයක් නවේවා යු වරණ ශැප බලඥාන සම්පල්ලබේවා සුගතීන් සුගතියට යමින් පාරමීගුුණ දිය ුණු කරලා මෞපය දෙදනාට සාන්ති ලක්ෂනමහමා නිවන් සම්පත්ම ලැබේවා කියල කවරුත්, සාදු කාරයක් දේ ල පිින්ක් දෙන්න ඕන පිින් අනමෝදන් කරන්න ටඕන. මෙවාගේ මේද පාරිසව්‍යභාාව ප්‍රාථ මෞපිය ගරුවර බන්ධු බිත්‍රරාදී සකළඥාතිීන් ටත්. ඒවගේම අපෝත්තී වදාලෙ බෞද්ධ්‍යා නාලිකාවේ සභාපති දරනාාගම කුසල දම්ම භිධාන ස්වාමීින් වහන්සේටත්, ප්‍රඥාසාගර පිරවන් විහාරස්ථාන වැඩ විසුව පෝොත්වී වදාල දෙමොක්කා වී ේවත නායක ස්වාමීින්න් වහන්සේතුළු මහා සංගරත්නයටත් දරම ශ්‍රවන ලාබීමේ මහත්තුරු මවුදවා දරුවංගෙත් අභාාව ප්‍රාතුන සකරඥාති වරගයාටත් මේ විහාරස්ථානයේ දායකත්වේ දල්ල පරලෝගගේ දායකවරුත්. ට දැවෙන ෙන්දි විපිදූ රන විරෝත් විපත් කරදරවලින් කොරෝනාා වෛරසයෙන් පරලොහෝගේ සියලු දෙනාාමත් මහි සාක්‍ය මහානුභව සම්පන් මේ මහා පින්දැ කනුමෝදංව සැපෙන් සැපීඩ පත්තේවා දුකපීඩාවක් නොවේවා අකල් මරණයක් නොවේවා අමහමහා නිවංස හත්වේවා කියල කවුලු සාධු කියලපින් අන මෝදන් කරන්න ටඕන. සාසනාරක්ෂක ලෝකපාලක තරවර දෙෙවිවරු විශ්ණු කතරගමසුමන්නු සමන්ධි විරාජවරු. ද ෝසතානන් දුට ගමනු දිවිරාජය මහමමායා දිවිරජයා සක්දව රජතුමා විශව කරුම්ම දදිියෝතර යානම් ප්‍රමුග සමස්ත දිවිරාජ මන්්ඩලේමේ පින් ලබාගන හැමෝටම දෙවරකවරණේ ලබාදෙතුවා දෙවියන්ටත්. අමහමහා නිවන් සම්පත්ම ලැබේවා කියල කවුරු සාදු කියල පින්දෙන්ඩෝන. ඔබා පහදා වඩා තබා සුජීවත්වෙන මවපියන් වැඩ හිටියනු ගුරුන්ට ඥාතිීන්ටත් හිතවත් අහිතවත් මැදාත් හැමෝටමත් මේ පින් අත්වේ වනු මෝදන් බේවා. පින් බලෙගේ හැමෝමන් නිදුක් වෙත්තුවා රෝග වෙත්වා සූපත්වත්තුවා අමහමහනිවංසුව ලබත්වා ෙල සාදු කියයාා පින් දෙන්න ටඕන. මේ ප්‍රදේශවාසී, ලංකාවාසී ලෝකවාසේ, අනන්ත ලෝකවාසී සීලු සත්වයෝ, මේ පින් බලින් නිදුක් වෙත්වාන් නිරෝගි වෙත්වා සුවපත්වෙත්තුවා ලංකාවෙේ ලෝකෙත්, කෝටි සංඛ්‍යහාාත ජනතාවක්, කොරෝණාව වෛදසියම් පීඩිතෝවාසය කරනවා. සමස්තලෝකයේ පුරෝනාා රෝගීන් මේ පින්බලින් තුනුවන් සරණෙෙන් නිදුක් වෙත්තුවන් ඊරෝගි වෙෙත්වා සුවපත්වෙතුවා ඉක්මන් සුවයි සැලසේවා කියල කවුරු සාදුකයා ප්‍රාත්ථනා කරන්න ඕන. ඒවගේම දේශකයන් වහන්සේටත් මේ බිරිවින් විහාරස්ථානය වැඩවාසේකන මොරයායේ කස්සපනායක ස්වාමින් වහන්සේටත්. අගුණුගොුණ පැලැසේ නාගිදස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමින් වහන්සේලාටත්. නිදුක්නී රෝගී සම්පත්දීර් ගෞස ලැබේවා උන්වහන්සේලා සිතන පතන සම්මයක් ප්‍රාර්ථනාවෝ මුදුන් පත්තේවා කියල කවුරු සාාධක කියයා ප්‍රාර්ථනා කරන්න ටඕන බෞද්්‍යා නාලිකාව සේ ධරම දේශනා පහක් ධම්මිකා මහක්මියඇතුළේ පින්නතුල ප්‍රචාරය කළ තිබෙන බව සඳහන් කරන එක බොහුවාසනාවක් මේ දේශනාව සමස්ත ලෝකීටම විශුරු ආහරු ලැබෙන දේශනාවක්ගේ මෞපියන්ට නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගන පවත්වන. ෞරවනයේ ධර්ම දශනා පින් කම කියයා සන්තුසිීඩ පත්වෙන්නට මිතින් මේ රස්කරගත්තා වතුം පින් බලින්, බුද්ධා දිීරත් නත්‍රයා නු භාාවෙන්, යිස් ශ්‍රීමහබෝදෙන්න් වහන්ස ගරුවන් වෙලි මහස්සෑයානු භාවයෙන් ේසදදාාතුන් වහන්ස ලටදාතුන් වහන්සේ ග්‍රීවාධාතුන් වහන්සේ. අකුදහාතුන් වහන්සේ ස්ත්‍ර දරදා වහන්සේ ස ශ්‍රීපා දස්ථානයානු භාවයෙන්, බුද්ධගයාාව බෝධෙන් වහන්සේ වජරාසනයානුභාවයෙන්. ළොබිනි රනස ුසිි රාව ජේතව නාරාමය, ේළ වනරාමී අපි යටටමස්ථාන සළු මස්ථානවලානු භාාවයෙන්, තුොන් ලෝකී පුරා වැඩඉන්න බෝධයෙන් වහන්සල ප්‍රෘතිමාාව වහන්සේලා. සෑරදුන් වහන්සේලා සීලු සරුවක්නෙ දාතුන් වහන්සල ගානභාවයෙන්. අනන්ත බුදු පසේබුදු මහරහ තන් වහන්සල ගනන්තු ගුණ බයෙන්. තන් අංකර මේදංකර සරණං කර දීපංකර පොണඩޏ. මංගවල සමන ඒව සෝබි තනුවම දසේ පොද මනාරද පදදුමුත්තර. සමේද සුජාත පිය දසේ අත්තදසී ධම්මදස්සේ, සිද්ධත් තිශසබුස්ස වි පස්සීසිකී වෙසබූ කහුසන්ඳ. කෝනාගමන කාශප ගෞතමයන බුදුවරයන්. වහන් සේලාගේ අනත බුදු ගුණ බලයෙන් ගුදඥාන බලයෙන්. බුද්ධ තේජාන ා බලයෙන් බුද්දිර දි්‍යාන භා බලයෙන්. නවල තුරාශ්‍රී සද්ධර්මරත්්‍යයාන භාාවයෙන්, ආරිෙ මහා සංගරත්්‍යය නන්තු ගුණ බලයෙන් දෙවරක වරනෙන්. යා න ිතරය ආශිරවාද බලයෙන් ජීවිතයේ පුරා ැස්්කරගත් පින් බලයෙන් අද මේ ධර්ම දේශනා පින්කමේ දායකත්තුවයේ දරන දම්මිකා රණසිංහ මහත්මිය. එවගේම සහෝදර සරත් රාමසිංහ මහත්මා පත්මිණී මීබල් මහත්මිය පතුනුවන් වන කවීස නිලංජන් ම තුනුවන් අන් රාමසිංහ පපුතුනුවන් එවගේම ගෙම්මහත් කෝකිල්ල රාමසිංහ පුතුනුවන් ප්‍රධාන. තමන්ගේ පෞල්ලි මේ ෙනුවෙන් උදෞකො කාරගළ සීලු දෙනනාටත්, පෙමිනි සහභාග වෙච්ච මේ මහත්තුර මවරු ද್වා දරුවොත්, සාධ කියයා සිත්් පහදවා ගත්ත හෙමෝමත්, දායෙකු සමහව දහම් පාසල කුළගෙන සමිති, ආද අනු යොක්ට සසිියල්ලෝමත් හැම කල්್ලෙම ඉದදුක් වෙත්තුවවාන් ඊරෝගි ෙත්තුවා සුවපත්තුවෙෙතුවා, ආයු වරන ශප බල ඥාන දියුණවේවා කරදර කම් කටළු බාදග සංසිදේවා. මගෙ කී ක්ෂාවන් සපල වේවා, දරුවන් යධ්‍යාපන කටයුදු දියුණ වේවා සුභනාගතයක් වේවා. අසනී පපුළු 15ර මාර්කබාදක සංසිඳදේවා, මරනීදෙත්ම මේ පිංකම සීපත්වේවා. මෙතැම්පටන් නිවන්දකිනා ජාතිදක්වා සතලපාදුක සාගිනිි වේදනාවක්, දුගේ මගේ අසරනකමක් කිසි කල්ලෙකවන් නමවේවා. ැරිියුත් මගලං ආනන්ද කාශය පුරාහුලාදී මහරහතන් වහන්සේලාට මෙන් සසර වසනතුරු. සුගතීන් සුගතියට යමින් හැමෝටම පාරමී පුරා ගතහැකි වේවා ධම්මිකා රාම සිංහ මහත්මිය ඇතුළ මේ හැම දෙනාසිතන පතන සම්මයක් ප්‍රාර්ථනා සසරදිත් මුදුන් පත්ව වේවා සුවසේ සසරගමන ගෙවන්කොට හැමෝටම මේ පින්කම. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාල. අජරාමර සාන්තලූ කෝත්තර මහමා නිවන් සම්පත් පිණනිසම හේතුවේවා වාසනාවේවා කෙල කවුරු සාදු කියල නිවන් ප්‍රාත්ථනා කරගන ඥාතීන්තදවියන්ඩ පින්දෙමු. ඉදන් මේ ඥාති නංහෝතු සුගිතා හොන්තුඥාතයෝ ඉදං මේ ඥාති නංහෝතෝ සුගිතා හොන්තුඥාතයෝ ඉදං මේ ඥාති නංහෝතු සුගිතා හොන්තු ඥාතයෝ. එතාවතාචගම්හෙහි සම්බතන්පුන්න සම්පදං සබබේදේවානමෝ දන්තෝ සම්බ සම්පත්ති සිද්ධයා එත්තාවතාශ අම්හෙහි සම්බතන්පුන්න සම්පදං සබේභෝතානම දන්තෝ සබ සම්පත්ති සිද්ධයා එත්තාවතාචගම්හෙහි සම්බතන්පුන්න සම්පදං සබබේ සත්්‍යහානම දන්තෝ සබ සම්පත්ති සිද්ධයා ආකාසతచබుම్ట දවානාగాමහිందిక పഞంతం అනමෝ തత్වා చిරంളకන්ందు సాసනం ආకసతచබుම్තා දේවානාగాමඉందిక పഞන්తం అனுමෝ തత్වා చරంളకන්తు දసනం ආకసటచබుමట్ట දේවානාగా పഞంతం అනමෝ തత్වා చරంളకන්తుමන් පරంతి ඉමිනාපഞ කම්මේනේ මාමී බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝජාව නිබ්බාන පතියා ඉමිනා ප්ഞ කම්මේනේ මාමීහි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතුෝජාව නිබ්බාන ඉමිනා පഞකම්මේනේ මාමි හි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතුයාාව නිබාන පත්ತයා ඉදංමි පු්ഞකම්මක් ආසභක්කයාාව අන්නෝතු සබදුක්ඛ පමංචතු සාධෝසාධෝසාධෝ අභිවාදන සීනිිස්ස නිච්චං වද්ධාපචායනෝ චත්තාලෝධම්මා වල්ඩන්තියාายු අන්නෝ සුකංබලัง ආයුලාලෝගේ සම්පත්ති සගග සම්පත්ති මේෝච. अतो निम्बान् सम्पत्ति मिनाते ते